රුපියල් 10,000 15,000 එකතු වුණා නම් ගිහිල්ලා නොටිස් එක අරන් ගිහිල්ලා ලයිට් කපල එනවා විදුලි බල මණ්ඩලය. හැබැයි එතන ලයිට් කපපු බවක් ආරංචි වෙන්නේ නැහැ. ඇත්තටම නාමල් රාජපක්ෂ ඊට පෙමතිවරයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා මට බිල ආවෙත් නැහැ කියලා. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අහවල්ලුන්ගේ දේශපාලන බලය නිසායි මේ ලයිට් බිල 26 ලක්ෂයක් බිලකට ඒ දේශපාලන බලය හරස් වුණා කියලා මම එහෙම බාරගන්නේ නැත්තේ. නාමල්ගේ අද්දකට මාංචු දාලා හිරේ අරන් යන්න අතරට ඒ නීති ක්‍රියාත්මක වුණා නම් දේශපාලන බලය මේ 26 ලක්ෂයේ ලයිට් බිලට විතරක් හරස් වුණා වගේ එක අමුතු කතාවක් වෙනවා. තරුෂි කරුණාරත්න අවුරුදු 21කට පස්සේ රන් පදක්කමක් දිනා දෙන්න සමත්කම් පෑවා. සියලු දෙනාට වගකීමක් තියෙනවා තරුෂි මැද පෙරදිග රටක ගෘහ සේවයට නොයන තැනට පරම්පරාව බලා ගන්න. රුපියල් දීලා ඩොලර් ගන්න බෑ කියලා නොදන්න පිරිසකුත් ඉන්නවා සමාජයේ. එහෙම දන්නේ නැති කැබිනට් ඇමතිවරුත් ඉඳලා තියෙනවා. වෙන්න නැවේ ඩොලර් ගේනවා කියලා බලන් හිටියේ. Net FM Unlimited. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. ඉඩෝරේ තියෙන කාලෙකට වැස්සක් ආවට පස්සේ ඒ වැස්ස ඒ තෙතමනය හොඳට දැනෙනවා. මං හිතන්නේ අද දවසේ තරුෂි කරුණාරත්න තමන්ගේ මේ රට 110 වෙනි සවුවෙන් රන් පදක්කමක් දිනලා අවුරුදු 21කට පස්සේ 19 වෙනි ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාවට මල්ල ක්‍රීඩාවෙන් අවුරුදු 21කට පස්සේ රන් පදක්කමක් දිනා දෙන්න සමත්කම් පෑවා. ඒ කාලයත් එක්ක බැලුවට පස්සේ සහය දක්ෂතාවයත් එක්ක බැලුවට පස්සේ ඒක අපිට රටට වටිනවා. අපි තරුෂි කරුණාරත්නට සහ මීටර 400 සහය දීමේ සවු දෙකිනුත් පදක්කම් දෙකක් දිනා දෙන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණ ඒ සියලු දෙනාට සුබ පතනවා. පෞගේ කාලේ ඇත්තටම පෑවිල්ලක් තිබුණා. ආයි වහින්න පටන් ගත්තා. ඒ අතරේ අපිට ආයෙත් අහන්න ලැබෙනවා විදුලි බිල වැඩි කරන්න විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඒ පිළිබඳව අනුමැතිය ඉල්ලලා කියලා. ගෑස් මිලත් අද දවසේ වැඩි වුණා. ඉන්ධන මිලත් වැඩි වුණා. ජනතාව බර සැහැල්ලු කරගන්න යන අතරේ ආයෙමත් බර දැනෙන්න ගත්තු කාලයක් හැටියට මේ කාලේ හඳුන්වන්න පුළුවන්. තරුෂි ඇතුළු කණ්ඩායමේ දක්ෂතාවය අපිට දැනෙන්නේ තවත් ඒකට බරට වඩා රට ඉදිරියට ගෙනියන්න ඔවුන් ඒ දක්ෂතාවය හේතුවක් බවට පත් කර දුන් නිසා. අපි දේශපාලන සංවාදය ආරම්භ කරන්න සූදානම්. මේ වෙනුවෙන් අපි ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සංජීව එදිරිමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. අයිබන් මන්ත්‍රීතුමා, අයිබන් මනෝජ්, කිව්වත් වගේ වහින කාලෙටත් විදුලි බල මණ්ඩලය මිල වැඩි කරන්න බිල වැඩි කරන්න ඉල්ලලා ගෑසුත් වැඩි වෙලා තෙලුත් වැඩි වුණා. බර දරා ගන්න බැරුව ඉන්න ජනතාවට ආයෙමත් අපිට දෙන්න වෙන්නේ එපා කියන බරමද? මට මෙතනට මම ඔබේ ප්‍රශ්නය දිහාගෙන කාරණා කීපය පිළිබඳ මගේ අදහස කියන්නම්. ඊට පෙර ඔබ ගත්ත ප්‍රවේශයට මම ගරු කරනවා. ඒ කියන්නේ අර ඇත්ත මාධ්‍ය කරුවෙක්ට මේ සමාජයේ දැනෙන විදිහ, ඒ කියන්නේ මම කල්පනා කළා ඔබ අද ප්‍රෝග්‍රෑම් එකේ ඕපනින් එක ගන්න කොතනින්ද කියලා. ගත යුතුම තැනින් ඔබ ගත්තේ. තරුෂිට සුබ පතනවා මේ රටේ පුරවැසියෙක් විදිහටත්, එක පැත්තකින් දේශපාලන ව්‍යාපාරයක් විදිහට, අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහටත්, ආණ්ඩුවක් විදිහටත්. ඒ වගේම මීටර 400 වැඩි 4 පිරිමි කාන්ත අධ්‍යංශෙන්ම අපි ලෝකඩ පදක්කම් දෙකම දිනුවා ඒ සමස්ත කණ්ඩායමටත්. ඒ වගේම අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා තරුෂි මැද පෙරදිග රටක ගෘහ සේවයට නොයන තැනට මේ පරම්පරාව බලා ගන්න. දැන් ඒක කියනකොට කෙනෙක්ට හිතන්න පුළුවන් ඒක කරන්නේ ඔබලා පාර්ලිමේන්තු වේවි කියලා. මාත් මේ ප්‍රශ්නේ සමාජයේ ඉඳලා අහපු මිනිහෙක් මනෝජ්. මාත් හිතුවා පාර්ලිමේන්තු ගියාම ඇමතිකම අතට ගත්තාම එයා තමයි මේ ඔක්කොම කරන්නේ, යාට සියල්ල කරනවා, අනිත් සියලු දෙනා උදව් කරනවා කියලා. එහෙම රාජ්‍ය ව්‍යුහයක නෙවී අපි ජීවත් වෙන්නේ. ඔන්නම් මේ සාකච්ඡාවේ යම් යම් තැන්වල අපිට එහෙම තැන්වලට යන්න පුළුවන් තැන්වලදී මං කියලා උදාහරණ සහිතව පැහැදිලි කරන්න. අපි යමු ඔබ මතු කළ කාරණාවට. මේ වැඩි වෙන හැම බිලකටම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඇතුළතදී අපි රණ්ඩු කරගන්නවා. ඔබට මතක නම් පහුගිය කාලේ හරි උණුසුම් වුණා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම. අස්වැසුමින් මේ සමෘද්ධි ප්‍රතිලාභියාව ගැලවිලා යන එක හරියට විද්‍යාත්මකව බර තැබීමකින්ද මේ ගැලවීම කරන්නේ.
උදාහරණයකට මගේ දිස්ත්‍රික්ක 66000ක් සමුරුදි ලාභින් 66600 ගානක් ආසන්න ඉලක්කම මම 66000 කිව්වේ. ඒකෙන් 37000ක් අස්වැසුමට එනවා. 29000ක් හැලෙනවා. ඔබ මම අපි හැමෝම දන්නවා සමුරුදිය නොලැබිය යුතු අය සමුරුදිය හොරෙන් කෑවා. හැබැයි ඒ ඉලක්කම කළුතර 29000ද කියන එක ගැන මගේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා නෑ 29000ක්ම එතන නැතුව ඇති කියලා. 50%ක් විතර සමෘද්ධි ප්‍රතිලාභීත්වෙන් අයින් වෙන්න පුළුවන් මට්ටමකද අපි ඉන්නේ කියන තැන අපි ප්‍රශ්න කළා. සමස්යක් විදිහට රටේමත් ඒකයි. මම ඒ කාරණාවෙන් ඉන්නේ මේ වැඩි වෙන හැම බිලක් ගැනම අපිට තියෙන්නේ මහජනයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගැනීම වෙනුවෙන් කරන ඇත්ත සටන කරන්න පුළුවන් එළිය ජනමාධ්‍ය කැමරා ඉස්සරහ නෙවෙයි. එතන කළොත් මට පෞද්ගලිකව තනියෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්. අන්නරුව අපේ දේ කතා කළා හරි ෂෝක් මරු කියලා. වැඩේ කරගන්න නම් රණ්ඩුව කරන්න ඕන තැන තමයි අඳුපක්ෂ මන්ත්‍රීකම් ඇමරැස් වීම. උදේ පාර්ලිමේන්තුවේ ඕරල් සෙෂන් එකේදී පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කරන්න නැගිටලා කෑගුවය කියලා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැබැයි මනෝජවල නිවුස් එකට ඒ ක්ලික් කෑල්ල ගන්නවා. ඒක මට හොඳයි මනාප කැම්පේන් එකට. හැබැයි මිනිස්සුන්ගේ ප්‍රශ්නේ විසඳන්න හොඳම රණ්ඩුව කරගන්න ඕන තැන තමයි එතන. හැබැයි මේ වැඩිවීම නැවත වතාවක් සිද්ධ වෙනවා. මේ බර දරාගන්න බැරිම මොහොතක තවත් බරක්. ලයිට් බිල තවදුරටත් වැඩි යුතු වගේ තැනක IMF ගණදෙනුවත් එක්ක අපි පැටලලා ඉන්නවා. ගෑස් මිල අවස්සා දෙකකදී අඩු වෙලා යලි දවස්සා දෙකකදී දැන් වැඩි වෙලා මේ හැම බරක්ම දරාගන්න බැරි තැනක. ලංකාවේ ඇත්තටම ලයිට් බිල වැඩිවීම ලයිට් බලශක්ති උත්පාදනය කියන ප්‍රශ්න ළඟට අපි ආවොත් ලයිට් බිල වැඩි වෙලා මිනිස්සුන්ට දරාගන්න බෑ කියන ප්‍රශ්නේ මේ වල්ගෙන් විතරක් අපිට අල්ලගන්න බෑ. අපි අල්ලගන්න ඕන බෙල්ලෙන් ජාතික බලශක්ති ජනන සැලැස්ම මගහැරලා ආණ්ඩු කරපු අයව මේ සමාජයේ මේ රටේ ජනමාධ්‍ය ප්‍රශ්න කළ යුතු තැන් සාම්පූර් බලාගාරයට විරුද්ධව උද්ඝෝෂණ කරපු අය ව්‍යාපෘතිය නතර කරපු එක මහා ජාතික ජයග්‍රහණයක් විදිහට සමරපු අයව මෙන්න බෙල්ලෙන් අල්ලගන්න ඕන වෙලාව. අපිට මේ වගේ ප්‍රශ්නයක් දැනලා ලයිට් බිල වැඩි වෙලා තෙල් වලින් වැඩි බලශක්ති උත්පාදනයකට යන්න උනහම තෙල් නිෂ්පාදනය නොකරන ඕනම රටකට මේ බිල දරා ගන්න බෑ. එහෙනම් අපිට මේ වැඩි කිරීමට යන්න වෙනවා. ඒ වගේම මේ රටේ දැන් මනෝජ හොඳ තනක්කව මෙච්චර වහිද්දි ඇයි මේ ජල විදුලි උත්පාදනයේ හොඳ ප්‍රසස්ත තැනක නෙවෙයිද? මං අද පාර්ලිමේන්තු ගිහම දුවල ගිහිල්ලා කංචන ඇමතුමා අල්ලගත්තා. මාත් ඔය ප්‍රශ්නේ ඇහුවා. මේ මෙච්චරත් වහිනවා මං කිව්වා විහිළුවට වගේ කුකුලේ ගඟ නම් ඔන්න අපි බුලත් සිංහල කෝණයෙන් පුරවලා දුන්නා. මේ කුකුලේ ගඟ ඉතාම පුංචි ප්‍රමාණයක් ධාරිතාව. බලශක්ති උත්පාදනයේට අදාළ ප්‍රදේශ රසක තාම ඒතරම් ප්‍රසස්ස නැහැ ජල මට්ටම්. මේ වැස්ස අත්‍යවශ්‍ය තැන් කිහිපයකට ලැබිලා නැතිකම එකක්. ඒ වගේම මේ ප්‍රශ්නේ අඩු ලයිට් බිලකට යන්නට නම් අපි මේ රටේ ජාතික ජනන සැලැස්ම අනුගමනය කරමින් ඉස්සරහට එන්න තිබුණා. දැන් සමහර තැන්වල මනෝජ් කතා කරනවානේ මේ ජාතික ප්‍රතිපත්ති නැතිකම තමයි මේ අවුල කියලා. ඊට වඩා අවුලක් මේ රටේ තියෙනවා. තියෙන ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ. ඒක හොඳම උදාහරණේ බලශක්ති උත්පාදනයට අදාළව. ජාතික ජනන සැලැස්ම අවුරුදු 20ක් ඉස්සරහට හදපු ප්ලෑන් එකක්. මේක මගහැරලා 2015 ආණ්ඩුව ජනාධිපතිකම් කළා, අගමැතිකම් කළා, ආණ්ඩු කළා. ඒ වගේම මිල පිළිබඳ ප්‍රශ්නයට අපිට තියෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට මම මේ ළඟදී රූපවාහිනී නාලිකාවක ඉන්ටර්වියු එකක් අහගෙන හිටියා. දේශපාලකයෝ නෙමෙයි ඒව ගැන දන්න නිලධාරි දෙන්නෙක් ඇවිල්ලා කතා කළා. දැන් අපිට නිකන් ලැබෙන අපිට මං කිව්වා වගේ ඛනිජ සම්පතුත් මේ තෙල් විදිහට නැති වෙලාවේ අපිට ඉරේලිය තියෙනවා නම් සුළඟ තියෙනවා නම් මේක කාර්යක්ෂමව හරියට පාවිච්චි කිරීම පිළිබඳ සැලැස්මක් තියෙන්න ඕනේ. එතනදී කිව්වේ එක ව්‍යාපෘතියකට ආයතන 15කින් විතර අනුමැතිය ගන්න ඕන. ඒ ආයතන 15 අනුමැතිය දීලෙනකොට પરම්පරා දෙකක් විතර ඉවරයි. සමහර වෙලාවට රට මැද්දේ කරන ව්‍යාපෘතියට කෝස්ට් මොකද්ද අපි කියන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙත් අනුමැතිය ඕන. අඩුමතරමෙන් no objection letter එකක් හරි ඕන. මේ 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 සියල්ල අපිට විකල්ප වෙත යන්න තිබිච්ච හැම අවස්ථාවකම හිර කරලා තියෙන මේ 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 ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ මේ සමාජයේ. එම නැතුව හෙට උදේ ලයිට් බිල අඩු කරගන්න ක්‍රමයක් සරල පාරක් විදිහට නැහැ. IMF එකත් එක්ක යනකොටම මම නම් මුලදීම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එයාලා ළඟට යන ඕනම රටකට කියන පණිවිඩ දෙක තුනක් තියෙනවා. ඒව වෙනස් වෙන්නේ නැහැ රටින් රටට. රාජ්‍ය ආදායම වැඩි කරගන්න. ඒ කියන්නේ බදුනේ. ආණ්ඩුව වෙළඳපොලේ මැදිහත් වීමක් කරමින් ඉන්නවා නම් පිරිවැය නිරූපණය කරන මිලක් එක්ක යන දෙනුව කරන්න.
විදුරු බල මණ්ඩලයේ අද මේ ප්‍රශ්න හිර වෙලා ඉන්නවා. හැබැයි ඕව තාක්ෂණිකව මොනතරම් පැහැදිලි කළත් වැඩක් නැහැ. මගේ ගමේ මිනිස්සයට ඔබට මට අපි හැමෝටම මේ ලයිට් බිලේ බර පිළිබඳ ප්‍රශ්නේ දැනෙනවා. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ විධිමත් ජාතික ජනන සැලැස්මට අනුව වැඩ නොකිරීම පිළිබඳ ප්‍රශ්නේ තමයි ලයිට් බිලේ වැඩිවීමක් විදියට නිරූපණය වෙන්නේ. ඒක දැන් මිනිසුන්ටත් මේක කියලා වැඩක් නැහැ. ලයිට් බිලේ වැඩිවීම පිළිබඳ ප්‍රශ්නේ තමයි අපි හිර වෙලා ඉන්නේ. නමුත් මම ඔබටත් යෝජනා කරන්නේ මනෝජ් ගෙන්නන්න මේ රටේ සූර්ය බල උත්පාදන ව්‍යාපෘති ප්‍රොජෙක්ට් ප්‍රපෝසල්ස් කීයක් එක එක ලාච්චුවල හිර වෙලා තියෙනවද? කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර ව්‍යාපෘති කීයකට මහජන විරෝධතාවන් ආවද? ජලවිදුලි ව්‍යාපාර පිළිබඳව නම් විරෝධයක් කෙන එකේ යම් සාධාරණයක් තියෙනවා කියමුකෝ. අවම වශයෙන් අපේ ගමේ දිය ඇල්ලක් තියෙනවා නම් දිය ඇල්ලෙන් බලාගාරයක් හදනකොට ගමේ මිනිස්සුන්ට කියන්න පුළුවන් අපි ආසයි මේ දිය ඇල්ලේ ලස්සන බලන්න කියලාවත් කියන්න පුළුවන්. කමක් නැහැ කියමු. උඩින් බිමට නිකන් එන ඉරු එළිය ව්‍යාපෘතිය කරන්න ගිහිල්ලත් ඒක කොහේරි හිර වෙලා තියෙනවා නම් මේ නෝනල මහතුත් එක්ක මේ සමාජයේ මේ රණ්ඩු කරගන්න ඕන. මං කියන්නේ ඒ අදාළ ආයතන නිකමට ඔබ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මේ ව්‍යාපෘතියකට අවසර ගන්න තියෙන ආයතන ටික ගෙන්නලා කොච්චර ව්‍යාපෘති හිර කරලා තියෙනවද කියලා. අපේ රටේ එහෙම දරුණු ප්‍රශ්න තියෙනවනේ. ව්‍යාපෘතියක් කරන්න ගියාට පස්සේ ඒකට අවශ්‍ය අනුමැතීන් ටික අරගන්නකොට සමහර ව්‍යාපෘති වලට ආණ්ඩුව මාරු වෙන කාලේ වෙනකන් ඉන්න වෙනවා. අවුරුදු 5ක් විතරම යනවා කියලා අපි අහලා තියෙනවා. හැබැයි දැන් ඊයේ අපි දැක්කා සමාජ මාධ්‍ය පනත පාර්ලිමේන්තුවට අරගෙන ආපු වෙලාවේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා කරුණු කීපයක් ගැන කතා කරා. පාර්ලිමේන්තුවෙන්ද කියුණා මං හිතන්නේ අපේක්ෂිත බදු ආදායමෙන් 40%ක් විතර තමයි ලැබෙන්නේ කියලා. එතකොට බදු ගෙවන්න නෝනාය බදු පැහැර හරිනවා. දැන් එක පැත්තකින් ලයිට් බිල වැඩි කරන්න ඉල්ලනවා. දැන් මේ දවස්වල ඊයේ සහ අද සමාජ මාධ්‍යයේ වැඩිපුර සැරිසැරූ ප්‍රවෘත්ති බැලුවොත් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා නාමල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා වෙනුවෙන් 126ක බිලක් ගෙවලා. එතකොට මේක බිලක් මේක ගෙවන්න ඕන ගෙවලා නැහැ. ඒ කියන්නේ බලේ තියෙන අය තමන්ගේ බලේ පාවිච්චි කරනවාද කියන සාධාරණ ප්‍රශ්නය ජනතාවට මතුවෙන්න පුළුවන්. එතකොට බිල ගෙවන්නේ නැතුව ඒ සඳහා මේ එකතු කරගන්න තියෙන මුදල් ටික එකතු කරන්නේ නැතුව සේවය කාර්යක්ෂම කරන්නේ නැතුව ලේසිම වැඩේ බිල වැඩි කරන්න හදනවා. ඒක සාධාරණද? මේ 26 ලක්ෂයක ලයිට් බිල පිළිබඳව එක එක අදහස් කියනවා. නාමල් ඇමතිතුමා කියනවා මට එහෙම බිලක් ආවේ නැහැ, බිල ආව නම් මං ගෙවනවා කියලා. ඒ තුමා මේ ප්‍රශ්නෙට සම්පූර්ණ අදාළ පාර්ශවයේ මතය. සරන් නිශාන්ත ඇමතිතුමා පෙරේද ගිහිල්ලා මේ බිල එතුමා කිව්වේ කොහෙටද මේ අගම මොකක් හරි වෙන ආයතනයට යවපු බිල හොයාගෙන ගෙවුවා කියලා නේද? මට මතක නැහැ කාටම කලින් හිටපු ජනාධිපති වරයාගේ ආරක්ෂක අංශයට යවුවා. එතුමාගෙන් ඇයි ගෙව්වේ කියලා වම කිව්වේ. එතුමා කිව්ව මම දේශපාලනිකව මෙතන ඉන්නේ රාජපක්ෂවරුන් නිසා. ඒ නිසා ඒ මඩ ඒ එතුමන්ලට වදිනවට මං අකමැති. ඒ නිසා මම මේක ගෙව්වයි කියලා. ලයිට් බිල පිළිබඳව ප්‍රශ්නය එහෙම නැත්තම් මේ නොගෙවන බදු පිළිබඳ ප්‍රශ්නය මේ 26 ලක්ෂයේ ලයිට් බිලට වඩා ඉතාම වෙනස් කතාවක්. ඒ නිසා මම මේ ගැන කමෙන්ට් එකක් දෙන්න යන්නේ නැතුව මම ඒක දෙපාර්ශ්වයට මම කියන්නේ එතුමන්ලා මගුගේ දෙට ලයිට් ගත්තා නම් ඒ බිල ගෙවන එක එතුමන්ලගේ වැඩක්. ඒ වගේම රාජ්‍ය ආයතනයක් තමන් විසින් යමෙකුට සේවයක් දුන්නා නම් ඒකට අදාළ ගණදෙනු ඉවර කරගන්න එක ඒ ආයතනයේ රාජකාරී යුතුකමක් නෙමෙයි, රාජකාරී ආයතනය. උතන කවුද හරි කවුද වැරි හොයන්න ගිහිල්ලා මේ තියෙන ප්‍රමුඛ ප්‍රශ්නේ අවධානය හුදෙකලා තනි ප්‍රශ්නයක් ළඟට ගේනවට වඩා මම කැමති මේ මහා චිත්‍රය ළඟට එන්න. ඔව්, දෙක පැත්තකින් ආයතනත් වැඩ කරනවාද? දැන් ඒ කියන්නේ ඔච්චර කාලයක් 126ක වගේ බිලක් ඔබ නොවේ රුපියල් 10000ක් 15000ක් එකතු වුණා නම් ගිහිල්ලා නෝටිස් එක අරන් ගිහිල්ලා ලයිට් කපලනවා විදුලි බල මණ්ඩලය. හැබැයි එතන ලයිට් කපුවාවක් ආරංචි වෙන්නේ නැහැ. ඇත්තටම නාමල් රාජපක්ෂ ඊට පෙමතිවරයා මාධ්‍යට ඇවිල්ලා කියනවා මට බිල ආවෙත් නැහැ කියලා. හැබැයි ඉතින් බිල වැරදි තැනට ගියත් ගාන ඒක නම් ඒ අදාළ මීටරේට නම් බිල ගෙව්වේ බිල බිලමනේ. එතකොට හැබැයි අර අර හොරකම් ගැන කතා කරද්දි පොල්ගෙඩි හතාටේ හොරකමට දඬුවම් දෙනවා වගේ වැඩක් තමයි. ඔබ තාක්ෂණිකව අමුතු තැනක් අල්ලගත්තේ. ඒ කියන්නේ ගෙදර මීටරේ හරහා නම් ඒක ආවේ එතනින් හරි කපන්න තිබ්බ. හැබැයි එහෙම නෙවෙයි මේ කියන විදිහට මේ වෙනමර මහ පරිමාණ ජෙනරේටර් දීලා විදුලි සපයීමක් කරපු එකක්. ඒ නිසා අර තාක්ෂණික කාරණාව මෙතෙන්ට මේ
අදාළ වෙන්නේ නැහැ. හැබැයි කනෙක්ට් වෙන්න පුළුවන් මේ අහවල්ලුන්ගේ දේශපාලන බලය නිසා මේ ලයිට් බිල 26 ලක්ෂයක් කර බිලකට ඒ දේශපාලන බලය හරස් වුණා කියලා මම එහෙම බාරගන්නේ නැත්තේ නාමල්ගේ අද්දකට මාංචු දාලා හිරේ අරන් යන්නත් රටේ නීති ක්‍රියාත්මක වුණා නම් දේශපාලන බලය මේ 26 ලක්ෂයේ ලයිට් බිලට විතර හරස් වුණා වගේ එක නිකන් අමුතු කතාවක් වෙනවනේ. නාමල්ගේ මල්ලි යෝචිතව ඒ ගෙදර තව කෙනෙක් හිරේ ගියා නම් ඒ පවුලේ වැඩි පිරිසක් මේ විවිධ නීති හමුවට උසාවි ගාන කැඳවන දනට නීති ක්‍රියාත්මක වෙච්ච රටක මේ ලයිට් බිලට විතරක් දේශපාලන බලය නිසානේ අපිට මේ කරගන්න බැරි වුණා කියනවනම් ඒක පොඩි කොමඩි එකක් කියලා. හැබැයි මගේ පැත්තෙන් සංජය වේදිරිමාන මන්ත්‍රීවරයාට තර්කයක් ගේන්න පුළුවන්. දඬුවම දෙන්නේ වැරද්දේ තරමේ යනුවනේ. 26 ලක්ෂය අතහැරලා දාන්න පුළුවන්. ඊට වඩා වැඩි ගානකට දඬුවම ඊට ටිකක් මෙහැයින් තියන්න පුළුවන්. නෑ. කැරම්බෝඩ් 10ටත් මහින්දානන්ද හිරේ ගියා. ඔව්. මං හිතන්නේ නෑ දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයක් කියලා. මේකේ මේ කතාව සත්‍යක් නම් මං කියන්නේ මේ දෙපාර්ශ්වයට මේ පිළිබඳ වගකීමක් තියෙන එක මගේ නිරවුල් අදහස. හැබැයි මම කැරම්බෝඩ් 10කට වගේ ගියාට පස්සේ වැඩේට හම්බ වෙන දඬුවම කැරම්බෝඩ් 10 පැත්තෙන් බලනකොට පස්සේ මනෝජ් කවුරු හරි කියනවා නම් අහවලුන්ගේ දේශපාලන බලයයි මේකට ප්‍රශ්න කියලා ඒක තාක්ෂණිකව වැරදි කියලා මම තහවුරු කරලා පෙන්නුවා. ඊට වඩා හැබැයි සංජය වේදිරිමාන මන්තුමා බලය අපේ රටේ කියන්නේ දේශපාලක්තියම ඇවිල්ලා කියනවා බලය කියන්නේ බලය එතනින් එහාට දෙයක් නැහැ කියලා. හැබැයි පුංචි දෙයටයි ලොකු දෙයටයි බලය තියෙනයි බලය පාවිච්චි කරනවා ඒක නේද අපේ අත්දැකීම. දැන් මේ බලය පාවිච්චි කරන්නේ දේශපාලකයාද කියලා ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා. දැන් අපි හිතමුකෝ දැන් සමහර මාතෘකාවල මේ ෆෝකස් එක කැඩෙනවා. ඕනනම් දැන් වඩා ජනප්‍රිය කාරණාව තමයි මේ ලයිට් බිල විදිහට අපිට අරගෙන ගියොත්. දැන් ඔබ මතු කරන්නේ මේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව. විජේදාස රාජපක්ෂ ඔගේ ඊයේ කියන්නේ ඉස්සෙල්ලා මම පහුගිය 6 මාසේ 7 මාසයක් තිස්සේ මේක කීවා මේ රටට. එකතු නොකළ බදු ආදායම් එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක බිලියන 600කට වැඩි. කස්ටම් එක බිලියන 700කට වැඩි. දේශීය ආදායම් බදු දෙපාර්ට්මන්ටුවත් බිලියන 600කට වඩා වැඩි. IMF එක ඇවිල්ලා කියනවා රාජ්‍ය ආදායම් ප්‍රසස්ස නැහැ කියලා. මේ රටේ ජාතික ආදායමෙන් 90%ක්ම තියෙන්නේ මේ ආයතන තුන ළඟ. මනෝජ් මේ ආයතන තුන වැඩ කරනවා නම් මේ රටේ ජාතික රාජ්‍ය ආදායම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ ආයතන තුන තමයි 90%ක්ම මේ ආයතන අනිත් ඒවා සියලු ඒවා තියෙන්නේ 10%ක් විතර. මේවා ඇතුලේ තියෙන ගේම් මාරයි. ඒකනේ ඒකනේ දැන් විජේදාස ඇමතුමාගේ පාර්ලිමේන්තුවේ කියවනේ මේ කියන්නේ කන්ටේනරයක් 150ක් දුන්නම නිදාස් කරගන්න පුළුවන්. දැන් ඔය වගේ කාරණා රේගු වෙන්න පුළුවන් දේශීය ආදායම් වෙන්න පුළුවන් ඔබ ගත්ත උදාහරණ. ඒ කියන්නේ නිලධාරීන් සහ දේශපාලනඥින්ටත් ඒවයි නිදහස් කිරීම පිළිබඳව ඇඟිල්ල දික් වෙනවා. හැබැයි ඒ අතර තමයි ජනාධිපතිතුමා ජර්මන් මාධ්‍යවේදියාගෙන් අහන්නේ අපි සෙකන්ඩ් ක්ලාස්ද කියලා. නෑ අපි ඒවයන් නම් සෙකන්ඩ් ක්ලාස් තමයි කියලා මට හිතේ. හැබැයි මේක හරි ලේසිනේ මේකේ තියෙන ඊළඟ අවුලත් ඒක. සමාජයේ චෝදනාව ෆෝකස් කරනවා, නාභිගත කරනවා දේශපාලන නියෝජිතයාට 225ටම ආණ්ඩු පක්ෂ විපක්ෂ ભેදෙක. ඒ අතර තිරේ පිටිපස්සේ වෙන මෙහෙයුමක් ලස්සනට යනවා. ඔය කස්ටම් එකේ තියෙන ප්‍රශ්න සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න ටික දේශයාදම්ම දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න වලට දේශපාලකයෝ මන්දන් දැන් ඔය පාර්ලිමේන්තු කමිටු වලට ආපම ප්‍රශ්න කරන්නේ ඇයි මේවා කරන්නේ නැත්තේ කියලා. ඉතින් වැඩි පිරිසක් මේවා ප්‍රශ්න කරනවා නේද? කවුරු හරි ඉතින් ඕක ඇතුලේ කවුරු හරි පාර්ලිමේන්තුවෙන් සම්බන්ධ වෙලා මේක කරගත්ත ඈත් කවුරු හරි කීප දෙනෙක් ඇති කියමුකෝ. හැබැයි බහුතර ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. කස්ටම් එක ගත්තාම මේ මිල ගණන් පිළිබඳව ඒ අය ඕව ඉන්වොයිසින් අන්ඩ ඉන්වොයිසින් තමයි මේකේ තියෙන ගේම් එක. ඩොලර් ටික යවනවා ඕව ඉන්වොයිස් කරලා අන්ඩ ඉන්වොයිස් කරලා ලංකාවේ ඇතුලේ රුපියල් ආදායම හිමි කරනවා. අරක්කු බෝතලේට ස්ටිකර් එකක් ඇලෙව්වා මේ සුරාබදු ආදායමේ හොරු ටික මේක බේරගන්න බැරිකමට. 225 කවුරුත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම හිමි කරා කියලා මට කියන්නේ. එහෙම තියෙනවා නම් ඒක ඉතාම පුංචි සහභාගීත්වයක් දේශපාලකයාගෙන් ඇත්තේ. මේ ළඟදී මරු වැඩක් වුණා. අපේ තියෙන ස්ටිකර් පාවිච්චි කරන 225 ඇතුළේ ඉන්නවා. ඒක ස්ටිකර් යලවන අය. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටිකරේ ඇලවීම පිළිබඳව ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ. මම මේ කතාව කියන්නේ අපේ තියෙන වේස් ඇන් මීන්ස් කියලා මේ ක්‍රමසහ විදි
පිළිබඳ කමිටුවක් චම්පි කරනවක සභාපති ධුරේ දරන්නේ. මේකට මේ මේ ළඟදී සතියක ගෙන්නවා මේ ව්‍යාජ ස්ටිකරයක අඳුනගන්න පුළුවන් උපකරණයක් හදපු මහත්වෙක්ක. මට ඊට ඉස්සෙල්ලා දසරේ චම්පි ගමතුමා කතා කරලකෝ මල්ලි මෙන්න මෙහෙම මිනිස්සෙක් එනවා හෙට උදේම කමිටියට එන්න වරදින් නැතුව මාත් හරි ආසාවෙන් ආවා මේක මේ කතන්දර දැනගන්න. හැබැයි එනකොට මට අවුලක් තුන දැන් මේ මිනිස්සයා මැෂින් එකක් හදුවට වැඩක් නැහැ නේ ව්‍යාජ ස්ටිකරයක ව්‍යාජ ස්ටිකරයක් සහිත බොටල් එකක් එපා මේක අඳුනගන්න මේ මැෂින් එක වැඩ කරනවා කියලා පෙන්නගන්න. ඉතින් මං හිතුවා මැෂින් එක විතරක් පෙන්නලා යයි කියලා. නෑ මිනිස්සු ආවා මැෂින් එක පෙන්නවා මෙන්න බෝතලේ කියලා අල්ලලා පෙන්නවා මෙන්න කීක් ගෑවා මෙන්න මේක ව්‍යාජයක. මං කිව්වා දැන් ව්‍යාජ කියන එක මාර රයා නම් මාර විරල නම් ඔයා සෑහෙන මහන්සි වෙන්න ඇතිනේ මේ මේ කාලි බෝතලයක් හොයාගන්න. නෑ මම එන ගම මේ අරන් ආපු එක. ඒ තරම් සුලබයි. ඔව් අපි බැලුම් ගල වැඩසටහන් මෑත කාලේ තුඩක් කරා. සුලබයි. වැඩිපුර තියෙන්නේ හොරර් ස්ටිකර්. ඉතාව සුලබයි. මේ වැද මන් දැක්කා එක සුරාබදු නිලධාරියෙක්ට ලොස් ඇන්ජලිස් වල ගයක් තියෙන කියලා මන් දැක මහින්දානන්ද මෙතුරා පාර්ලිමේන්තුවේ කියනවා. මේ අහිමි කරගෙන තමන් විසින් මම මේකද කියන්නේ මේ මනෝජ් මේ අයව රාජ්‍ය සේවයට බඳවගෙන විශේෂ වරප්‍රසාද ලබන සේවාවන් තුනක් මේ සේවාවන් තුනම සාමාන්‍ය මිනිසුන්ට වඩා පඩි හම්බෙන රාජ්‍ය සේවාවන් ඊට වඩා පහසුකම් හම්බෙන සේවාවන් නිලැඳුමක් දීලා රස්සාවක් දීලා පඩියක් දීලා වරප්‍රසාද දීලා සමහරුන්ට තුවක්කුවකුත් දීලා තියෙනවා මේක එකතු කරලා දියන් කියලා. මේක කරන එක ඒ ආයතනවල වගකීමක්. මේ සියල්ල අවසානයේ දැන් රටකට ණයක් විදේශ ණයකට යන්න වෙන එක ප්‍රධාන හේතුවක්නේ අයවැය හිඟේ. ඔව්. අපේ රටක් විදියට මේ රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්න දෙකයිනේ තියෙන්නේ. එකක් තමයි ආණ්ඩුවේ නැත්නම් අභ්‍යන්තර වශයෙන් රාජ්‍ය ආදායම් සහ වියදම් අතර තියෙන මේ පරතරය. අනික ආනයන අපනයන අතර තියෙන මේ වෙළඳ ශේෂය හිඟේ මේ ප්‍රශ්න දෙකනේ තියෙන්නේ. ඒක මේක මේ අයවැය හිඟේ පිළිබඳ ප්‍රශ්නයට උත්තරයක් හොයන එක මාසෙන් දෙකෙන් ඉවර කරන්න බුල. සමහර එන්න තියෙන ආදායම් අරගන්නේ නැතුව කල්යවලා පසුව ඒව මාර විදියට කොටසක් දිනාගත්තා වගේ කරනවා. ඒකෙන් භාගයක් විතර ඒගොල්ලෝ රිවර්ඩ්ස් විදියට ගෙදර අරන් යනවා. එහෙම සෙල්ලමකුත් මේක ඇතුලේ තියෙනවා. ඔව් මම කියන්නේ මේවා ප්‍රශ්න කර යුතුයි මනෝජ්. දැන් නිලධාරී මන්තුමා දැන් අපිටත් එන ප්‍රශ්නය ඔබ කිව්වා වගේ ඊයේ පාර්ලිමේන්තුව දිහා අපිත් බලාගෙන හිටියා. net news අපිත් පාර්ලිමේන්තුව වාර්තා කරා. ඔව් ඔබ කිව්වා වගේ මහින්දානන්ද ඇමතුමා කියන සුරාබදු එකේ ඉහළ නිලධාරියෙකුට ලොස් ඇන්ජලිස් වල ගයක් තියෙනවා කියලා. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමා කියන 150ක් දුන්නම කන්ටේනරයක් යවා ගන්න පුළුවන් කියලා. එතකොට එක්සයිස් එකේ වැඩ ටික දේශීය ආදායම් එකේ වැඩ ටික අපිට හම් වෙන බදු ආදායම නොලැබෙන ගණන් ඉලක්කම් පිටින් කියනවා. ඉතින් අපිත් අහනවා ඔබතුමාලා ඇතුළු දේශපාලනඥයින්ගෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ඇමතිවරයාගෙන් සහ හිටපු ඇමතිවරයාගෙන් ඕ ඉතින් අපිට කියලා ඉතින් එතුමලා දන්නවනේ ඒ ටික මොකද ඒ කියන්නේ බයද වැඩ කරන්න බැරිද මොකද්ද අපිට ඉතින් උත්තරේ කියන්නේ මම මනුස්සට අවංකව කියන්නේ මාත් එළියේ ඉන්න කාලේ මේ ප්‍රශ්නේ ඇහුවයි කියලා. ඔව් ඇත්තටම මේ හැම දෙයකම ක්‍රියාත්මක බලධාරීත්වයේ තියෙන්නේ නිලධාරී නැති ඔබ යම් කිසි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අතරින් යම් බලයක් මේක තියෙන්නේ කැබිනට් අමාත්‍යවරයෙකුට විතරයිනේ නියෝග බලය හරි තියෙන්නේ. අනිත් සියල්ල ප්‍රතිපත්ති සම්පාදන කාර්යයකටනේ නීති සම්පාදන කාර්යභාරයකටනේ මහජන නියෝජිතයා 225 විදියට මැදිහත් වෙන්නේ. ක්‍රියාත්මක බලධාරීත්වයේ තියෙන හැම සමුර්ධිය දෙනවද අස්වසුම දෙනවද බදු එකතු කරන මේ ක්‍රියාත්මක බලධාරීත්වයේ තියෙන්නේ ඒකත් ක්‍රියාත්මක කරන්න දැන් අමාත්‍යංශ ලේකම්වරයා පත් කරන්නේ ආණ්ඩුවාවට පස්සේ ජනාධිපතිවරයා. එතකොට ඇමතිවරයාත් මැදිහත් වෙනවා නිලධාරීන් පත් කරන්න. ගමේ දේශපාලඥයන්ට පාස් ඉස්කෝලේ උත්සවයට ප්‍රින්සිපල් ආරාධනය නොකරන් පස්සේ ප්‍රින්සිපල්ව මාරු කරලා පූල් එකට දාන්න දේශපාලඥයා මැදිහත් වෙනවා. එතකොට මේ නිලධාරියා සම්බන්ධයෙන් එහෙම කරනවා කියලා දැනදැන ඇයි තීරණයක් ගන්න බැරි? නෑ මෙහෙම කෙනෙක් ඉන්න කෙනෙක් අයින් කරලා තව දැන් මේ පූල් එකේ ඉන්න කෙනෙක් එපා උතන්ට ගන්න. මම කියන්නේ රාජ්‍ය සේවය මේක විධායකයේ කොටසක් බව අපිට මතක කරන්න බෑ. රාජ්‍ය සේවය ලංකාවේ ව්‍යවස්ථාව විවසාදායක විධායක අධිකරණ කියන මේ බලආයතන තුන විධායකයේ කොටසක් විදිහට තමයි රාජ්‍ය සේවය තියෙන්නේ.
ඒ සමහර ආයතන අමාත්‍යංශ ලේකම්වරයා ඉන්නවා ඒ යටතේ තියෙන ආයතන ගන්න තීන්දු වර්තා වෙන්නේ නැලේ අද කෝප් එකට ආව NMR එක NMR එකේ බෝඩ් කියන්නේ මොකද යාලගේ බෝඩ් මීටින් එකේ තීන්දුවක් අරගෙන විගණකාධිපතිවරයාට එහෙම ඉල්ලන වෙලාවට අපි වර්තා දෙන්නේ නැහැ කියලා අද කෝප් එකෙන් ඒක විතරක් කියලා නැගිට ලැබුවා මේ තීන්දු වෙනස් කරගෙන ඉන්න ඉස්සල්ලාම කියලා ඉතින් ඒක තව එකක් NMR එකේ ප්‍රශ්න ගැන සෞඛ්‍ය අමාත්‍යවරයා එතුමට එරෙහිවගෙන විශ්වාස බංගෙදී පාර්ලිමේන්තුවට ගිනෝ NMR එක කියන්නේ මෙහෙම තැනක් කියලා. එතනත් විෂයභාර ඇමතිවරයෙක් දන්නවා. විෂයභාර ඇමති දැනගෙන ඒ ඉන්න මිනිහෙක් ලංකාවේ මේ කියන්නේ කම්කරු නීතියත් මේ අවුලක් තියෙනවා. මේක ඒ තරම් ජනප්‍රිය දහසක් වෙන එකක් නෑ. ලංකාවේ ආර්ථික ප්‍රශ්නයට හේතු හරියට විග්‍රහ කරගත්තොත් මේ රටේ කම්කරු නීතියේ ඇහැට පෙනෙපෙනි හොරකමක් කරපු එකවත් ගෙදර යවන්න බෑ නැවත වැඩට එනවනේ. මම ඒක මගේ ආයතන ඇතුලේ ඇත්තට දැකලා තියෙනවා. ඒ වගේම තමයි වැරදිකාරක එළියට යවුවොත් එහෙම මිනිහා පවුවදා ඉඳලා ඔයාලගේ අතර ජනමාධ්‍ය අතරන්න යපොරක්. ලංකාවේ පහුගිය කාලේ වරදකට දඬුවම් දීපු මිනිස්සු කී දෙනෙක් අද මයික් ටයිසන්ලා වෙලා තියෙනවද බලන්නකෝ. ඇමති තීන්දුවක් ගත්ත ගමන් ඒ සමාජයත් හරි ලේසිනේ ඇමතිට බයින්නනේ ඉන්නේ. දැන් එක අවස්ථාවකදී එක්තරා ආයතනක සමස්ත කණ්ඩායම විසිරුවා හැරියා. ඒ විසිරුවා හැරපු අය විපක්ෂයේ දේශපාලනය කරනවා. නැත්තම් උදේ හවස ආණ්ඩුවට බැන බැන එයා වෙන දේශපාලනයක් කරනවා. මේ රටේ තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි මනෝජ් මේ ආයතන මෙහෙවන්න වෙනවා ඇමතිවරුන්ට රටේ ජනාධිපතිටත් රනිල් වික්‍රමසිංහට ඒ chance එක තියෙනවා කරනවා නම් මේ මම කියන්නේ ඊළඟ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා හිතලා තීන්දුව ගන්නවා. ඊළඟ ඡන්දෙ ඉල්ලන්න හිතුවොත් මේ අය හරි තීන්දුව ගත්තොත් ඒ මිනිහට ගහනවා වැටෙන්නවා. ඒ මොකද ඕ වැටෙන්න ගහන්න තරම් එයායි උපයගෙනත් ඉවරයි. ඒක නිසා මේක ඒ තරම් පහසු නෑ. ඒකට බය නැතුව ඊළඟ මැතිවරණයකට මම මේ වැඩේ කරලා ගෙදර යනවා කියලා හිතලා තීන්දුව ගන්න මිනිස්සුන්ට විතරයි මට පේන්නේ දැන් නම් මේ රටේ මේ ප්‍රශ්න ටික නිරවුල් කරන්න පුළුවන් වෙන්නේ. ඔව් ඒකනේ මම හිතන්නේ ජනාධිපතිවරයාත් කිව්වේ ඉදිරි මාස දෙක අවදානම් ඒක එච්චර ලේසි නෑ තිත්ත බෙහෙත් බොන්න වෙනවා එහෙම කියලා කිව්වේ ඒ අවශ්‍යතාවය නිසානේ. ඒ කියන්නේ පඩිය ඍජු වෙන කෙනාගේ ටැක්ස් එක කොහොමද කැපෙනවා? ගත්තු බද්ද සේවකයා ගෙවලා ඉවරයි. ඔය වංගුව ගහන්න පුළුවන් කෙනා තමයි වංගුව ගහලා තියෙන්නේ. ඉතින් ඒක අල්ලගන්න ඕන කියලා දැන ඒක අල්ලගත්ත කියලා කියන්නේ ඉතින් අර ගෙදර යන්න වෙන්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන් කියන එක. දැන් ඔය ගෙදර යන්න වෙනවට බය නේද? ඒ ටිකට ගෙදර යන්න වෙනවට බය කියන එක නෙමෙයි මේ දැන් මිනිහෙක් බලන්නකෝ මේ සමාජ මාධ්‍ය තුල තියෙන ප්‍රහාරයේ තරම. මේක ජනමාධ්‍යයත් තාම තේරුම් අරන්නේ නැහැ. මම හිතනවා දේශපාලකයාට අහවල් X පක්ෂෙන් Y පක්ෂයට ගහනවා. ඒක උන්ගේ ප්‍රශ්නයක් අපිට අදාළ නැහැ කියලා දැනට හිතත හැකි. X කම්පැනි ගන්න ක්‍රීම් කැකර් එකට Y කම්පැනි ගන්න ක්‍රීම් කැකර් එකෙන් සෝෂල් මීඩියා ඇන්ටි කැම්පේන් එකක් ගෙනල්ලා ඒ කම්පැනි බිඳදාවන්න තැනට මේ ප්‍රශ්නේ දුරදිග ගියොත් මේක තේරුම් ගනී වෙළඳ ප්‍රජාවත්. එක චැනල් එකක් තව චැනල් එකකට සෝෂල් මීඩියා මඩක් ගහලා ඒකේ මාකට් එක ඉන්ඩස්ට්‍රි එකේ බිම දාන තැනට මේ සටන ඒ පැත්තටත් හැරුණු දවසක මේක ජනමාධ්‍යත් තේරුම් ගනි. දැනට තියෙන්නේ මේක දේශපාලන පක්ෂ අතර සටනක් විදියට විතරයිනේ. මම තව කියන්න ගිය එකක් තමයි මනෝජ් මේ ප්‍රශ්නවලට තියෙන හොඳම උත්තරේ තමයි ඩිජිටල් කරණය තාක්ෂණය. දූෂණයයි වංචාවයි අකාර්යක්ෂමතාවයයි මේ සමස්ත ප්‍රශ්නය ඇතුළේ තියෙන්නේ. මේක අවම කරන්න තියෙන එක දෙයක් තමයි මිනිස්සු ෆිසිකලි භෞතිකව මුහුණට මුහුණ හමුවීම අවම කරලා තාක්ෂණික මාර්ග ඔස්සේ මේ ගණදෙනු ඉවර කරන එක. මම ගයක් හදන්න ප්‍රාදේශ සභාවට ප්ලෑන් එක පාස් කරන්න යනකොට මම විදිහට සභාපති ඉස්සරහට යනවට වඩා ලේසි සහ බේරන්න පුළුවන් මේක තාක්ෂණික පාත්‍රකකින් යවල අනුමත කරව ගන්න පුළුවන්. ඒක තමයි මේකට තියෙන හොඳම සහ මම දකින එකම විසඳුම. ඒ නිසාම තමයි රාජ්‍ය සේවය මේක කරන්න දෙන්නේ නැති. බලන්න දේශයාදම්බද දෙපාර්තමේන්තුවේ රමිස්සකට මොකද වුනේ කියලා ජනමාධ්‍යවත් මම දැක්ක නැහැ තරම් ප්‍රශ්න කරනවා. මම මේ ළඟදී සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ටික ආපු වෙලාවේ මම ඇහුවා ඔයාලා මේ ගැන ප්‍රශ්න කළාද? NMR එකේ දත්තපද්ධති බිඳ වැටිච්ච වෙලාවේ මම මන්ත්‍රී කණ්ඩායමක් කරගෙන ගිහිල්ලා බැලුවා. අනේ අපිට කිසිම උදව්වක් කවුරුත් කළේ නැහැ. අපි ඇයි ගියේ කියලා ආණ්ඩුවේමත් සමහර වහන්න ගත්තා. එක්කෙනෙක් කියලා තිබුණා මගේ අමාත්‍යංශයට තිබිච්ච ආයතනයකට ආව නම් රංජිත් විද්‍රමාණට මම අමාත්‍යංශ කරගන්න දීලා මං ගෙදර යනවා කියලා එන්න ওই විදිහට තමයි ප්‍රශ්නයක් දෙහා බැලුවේ. තාක්ෂණය තමයි විකල්පය.
තාක්ෂණික දත්ත පද්ධතියකට හුවමාරු වෙන්න තියෙන තැන පළමුව මගහරිනවා දෙවනුව කල් දානවා කරන්නම බැරි තැන තාක්ෂණික පද්ධතිය හැදුනොත් ඒක පාවිච්චි කරන්න නැතුව පැත්තකින් තියනවා එතනිනුත් බේරෙන්න බැරනොත් මොකක් හරි කඩාකප්පල් කරලා මේ පද්ධතිය බිඳවට්ටනවා මේක තමයි ප්‍රධාන වශයෙන් තියෙන ක්‍රියාවලිය ඊළඟ තව ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ මේ IT ඔෆිසර්ස්ලා තාක්ෂණික නිලධාරීන්ට මේ මැනේජ්මන්ට් සර්විස් එක කාඩ කමිෂන් එක කියන ක්‍රමවේද පරිමට්ටම් වලට IT ඉගෙන ගත්ත මිනිස්සු රස්සාවට එන්නේ නැහැ බෑඩ්ලියෝ මේක තමයි මේ රටේ බඩු මිල පාලනයක් පිළිබඳව හරි ඕනම ප්‍රශ්නයකට ආණ්ඩුවකට තීන්දුවක් ගන්න බැරි දත්ත පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ දත්ත පද්ධතියක් හරියට පවත්වාගෙන යන්න බෑ තාක්ෂණික නිලධාරීන් සේවයට බඳව ගන්න බෑ හරියට IT ඉගෙන ගත්ත කෙනෙක් මේ කියන පඩියට ආණ්ඩුවේ ආයතනයකට එන්නේ නැහැ පැහැදිලිව මේ මේ මම කෝප් එකේදී මැනේජ්මන්ට් සර්විස් එකකින් අහනවා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න හැම ආයතනයකම කෝ තොරතුරු පද්ධතියක් ඇහුවම කරගන්න කෙනෙක් නැහැ ඒ පඩියට එන මිනිස්සුන්ට IT තේරෙන්නේ නැහැ ජනමාධ්‍ය ඇතුළත ඕක අත්විඳිනවස්සා එතන අපි හරියට විශ්ේ දන්න මිනිහව ගන්න අපිට සල්ලි නැහැ ඊට පස්සේ තියෙන ගෙවන ගානට මිනිහෙක් එනවා මිනිහට වැඩේ බෑ ඔව් අපි ඔක ඉස්සරහට කතා කරමු ඇත්තටම මේ අපේ ගොඩක් තැන්වල හියුමන් ටච් එකට න්‍යාස ඩිජිටලයිස් වුණාට පස්සේ ඒක කරන්න තව හේතුවක් තියෙනවා අපේ මිනිස්සු ඔබත් ඔයාගේ මගේ අපි දෙන්නගේ මේක ටිකක් හරි තියෙනවද දන්නේ අපි හරි වැඩවසම් මිනිස්සු අපි හරි කැමති උදේ යනකොට මේ ඉස්සරහතර පස්සෙනෙක් ඉන්නවනම් අපි හරි කැමති මා ළඟ තියෙන තොරතුරු ටික තව නිලධාරියෙකුට තව ආයතනයකට නොදෙන්න මාර කරුමයක් මේක. මේක ඩිජිටල් කළාත අයිසොලේටඩ් පද්ධති හදන්නේ මේගොල්ලෝ. ග්‍රාම සේවක ඩිජිටල් කළොත් ග්‍රාම සේවකගේ දත්තවල තොරතුරු සමුද්දි නියාමකට පාවිච්චි කරන්න බෑ මේ රටේ. මේ මේ මේක ඊළඟ කරුමේ මේක. මේ මේ වැඩවසම් මනස මේ තොරතුරු ෂෙයා කරගන්න තියෙන අකමැත්ත. ඒ වගේම සමහර දේවල් ඩිජිටල් කරලානේ තියෙන්නේ. මම ඒක උදාහරණයක් කියන්නම්. මම IT ඔෆිස් එකේ ඉන්න කාලේ මේ පහළ හන්දියේ හිටියා ත්‍රිවිල් එකක් දුවන සහෝදරෙක්. එයා ටිකක් ඒකෙන් සල්ලි අම්බ කරගෙන මට කිව්වා මල්ලි මම ලොරියක් ගන්න යන්නේ මට මේ ලීස් එකට අස්සම් කරන්න මම අස්සම් කළා. ඊට අවුරුදු ගානකට පස්සේ මම වැඩකට බැංකුවට ගියාම කිව්වා මට ණයක් ගන්න බෑ. ඔයා මෙන්න මේ මිනිස්සුගේ ලොරියකට අස්සම් කරලා මිනිහා ගෙවල නැහැ කියලා. මිනිහා තාමත් ගෙවල නැහැ මම හිතන්නේ තාමත් ප්‍රශ්නේ තියෙනවා. මම මේකෙන් කියන්න හදන්නේ මේක. මගේ ඩිස්කොලිෆිකේෂන් එක ඩිජිටල් වෙලානේ ඩිජිටල් පාත් එකකින් මගේ ඉල්ලීමකින් තොරව ඩිජිටල් මගකින් මට පෙන්නන ඔබ ඩිස්කොලිෆයි වෙලා ඔබ නුසුදුස්සෙක් වෙලා කියලා. ඇයි ව්‍යාපෘතියක හරි පුද්ගලයාගේ ඉල්ලුම් පත්‍රයක හරි තියෙන ක්වොලිෆිකේෂන් එකට මේ තරම් දිග පාරක් භෞතික පාරක් හදලා දෙන්නේ? ඇයි මිනිස්සුන්ගේ සුදුසුකම ක්වොලිෆිකේෂන් එක ඩිජිටල් කරන්න බැරි අපිට? බලන්නක ක්‍රිබ් එකෙන් ඩිස්කොලිෆිකේෂන් එක ඩිජිටල් කරලා අපිට කියනවා නම් ඉල්ලීමකින් තොරව එබැයි අපි අනිත් කාරණාවට කොච්චර කොලපුරවන්න ඔබ මම ඔබ මනෝජ් උදටියාවල කියලා තහවුරු කරන්න කොල කීයක පුරවලාද මේ අවුරුදු 30-40 ගන්නට නේද? මට එක අංකයක් තිබුණා නම් පුරවේසියෙක් විදිහට ඉපදෙන වෙලාවේ ID එකේ රූපේ වෙනස් වෙන්නේ අංක වෙනස් වෙන්නේ නැහැ නේ. ඉපදෙන වෙලාවේ මට අංකයක් දුන්නා නම් හරිනේ මං ආවලා කියලා තේරුම් ගන්න. මේ අංකේ කොහරි මුළු රටේ ඕනම ආයතනයකට ගියාම අංක ගහපු ගමන් මා වඳුර ගන්න පුළුවන් නේද? දැන් මේ ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ දෙවැනි වාරිකය පිළිබඳව කතා කරනවා. ඔවුන් ගිනාපු දූෂණ විරෝධී පනත පිළිබඳව සෑහීමට පත් වෙන්නේ නැහැ. සංචිත ඉහළ නංවාගත්තු ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැහැ. රාජ්‍ය ආදායම කියෝප් පමණින් වැඩි කරගෙන නැහැ කියලා ඔවුන් කියනවා. ඉතින් ජාත්‍යන්තර මූල්‍යාර මුදලත් එක්ක ලොකු බලාපොරොත්තුවක් තියෙනවා දෙවැනි වාරිකයත් එක්ක. එතකොට අර පහුගිය 10-12 වතාව වගේ මේ පාරත් රවට්ටල සල්ලි ටික අරගෙන වෙච්චි පොරොන්දු ඉටු නොකරනවා කියන අවිශ්වාසයද දන්නේ නැහැ උන්ට තියෙන්නේ. මෙහෙමයි දැන් උතන ප්‍රධානම ප්‍රශ්නේ විදිහට අපි කතා කරනවා ඊළඟ වාරිකය දෙන්නේ නැහැ කියලා ඇවිල්ලා කියලා ගියා වගේ එකක්. ඒක නෙමෙයි ඇත්ත. ඒ ආපු ප්‍රධානියාගේ නම මගේ මතකයට එන්නේ නැහැ. මේ පීටර් බ්‍රුව ඇවිල්ලා ඔහු ආවේ ඊළඟ වාරිකය දෙන්න නැකත කියලා යන්න නෙවෙයි. ඔහු ආවේ පළමු වාරිකය ලබා දෙන අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ඇති වුණු එකඟතාවන් වල ප්‍රගතිය පිළිබඳව ඔවුන්ගේ පැත්තෙන් තොරතුරු හොයාගෙන යන. ඒ හොයාගත්ත තොරතුරු සම්බන්ධයෙන් යම් ඔපිනියන් එකක්
කියලා ගියේ. සමහරට නොකියපු සමහර දේවල් ඒගොල්ලෝ මුලස්සන්න කියලා කතා කරන්න ඉඩ තියෙනවා. දැන් මෙතන මේ මූලික මතය පටලවා ගැනීමක් මම කියන්නේ මේ ආවේ දෙවනි වාරිකේ දින දවස කියන නෙවෙයි. ඒගොල්ලෝ පෙන්වන ප්‍රධානම කාරණාව තමයි රාජ්‍ය ආදායම ප්‍රසස්ස මදි කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ තමයි ඉතින් අපි කතා කළේ. රාජ්‍ය ආදායම් ප්‍රසස්ස නැහැ කියලා කියන්නේ අයවිය යුතු බදු ආදායම එකතු කරගෙන නැති කම පිළිබඳ ප්‍රශ්නේ. හැබැයි අපි රටක් විදිහට අපි මුලින්ුත් කතා කරානේ මනෝජ්, ඒ කියන්නේ IMF එක කියන්නේ නව ලිබරල් වාදී ආර්ථික මූලධර්මයන්හි එක්තරා අන්තයක් නියෝජනය කරන්නේ. ඒ ආයතනය ගියාම කියන අපි හිතන්නකෝ, මම දන්නේ මේක ජර්මන් ගිය වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ගැන යම් නිර්භීත අදහසක් ප්‍රකාශ කළා. මේක එතනදී නෙවෙයි UN එකේදී කියන්න තිබුණා, ඊට වඩා හොඳ එතනදී කිව්වා නම් මේ ලෝකේ රාජ්‍ය නායකින් මේ පිළිබඳව සංවාදයක් ගොඩනගා ගන්නවා නම් වඩා හොඳයි. ඉස්සර එහෙම ලෝකයක් තිබුණා. දැන් මට මතකයි මම දින කාලෙත් එහෙම ලෝකේ යම් යම් අසාධාරණකම් වලට එරෙහි පොදු මතයක් වෙනුවෙන් සටන් කරන මිනිස්සු කීප දෙනෙක්. එකිනෙක කාලේ ඉත ඉරාන ජනාධිපති මොහමඩ් අහමදිනිජාඩ් ලංකාවටත් ආවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරාධනාවෙන්. එතකොට වෙනසුලාවේ හියුගෝ චාවිස්, එතකොට තව බොලීවියාවේ ඒ වෙලාවේ තුමගේ නම් මතක නැමට එතුමා, ඒ වගේම ෆිඩෙල් ක්‍රස්තෝ, රාහුල් ක්‍රස්තෝ, ඒ අය මේ ලෝකේ තියෙන, ඒ වගේම තව වැඩි දන්නේ නැති මේ කිරිබති කියලා රාජ්‍යයක් තියෙනවා, දූපත් රාජ්‍යයක්. ඒ නායකයාගේ නම ටිකක් අමුතු නමක්. ඉතාම ලෝකේ වෙනුවෙන් කතා කළා UN එකේ වස්සා ගණනාවක. දැන් මේ අපි කියමුකෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදන්නේ මොකටද? රටක විදේශ සංචිත ආරවුලක් ඇති වුණොත් ඒක කළමනාකරණය කරගන්න උදව් කරන්න. ඒ කියන්නේ ආර්ථික අවපාතයක් අර්බුදයක්නේ. එතකොට අර්බුදයක් වෙනුවෙන් උත්තර හොයන්න යාළ ළඟට ගියාම පනවන ප්‍රමුඛ කොන්දේසිය ආදායම් වැඩි කරගනින් වෙළඳපොළ පිරිවැය නිරූපිත මිලකට බිස්නස් කරහන් ආණ්ඩුව. ආර්ථික අර්බුදයක් වෙලා කරන්න බැරිම දෙක නේද මේක? ආදායම් වැඩි කරන එක. ඒ කියන්නේ බදු ආදායම් වැඩි කරගන්න ඕන. මිනිස්සුන්ගේ ව්‍යාපාරිකයන්ගේ ආදායම් ව්‍යාපාර බිඳ වැටිලා තියෙන වෙලාවක, ඒ අයගේ වෙළඳපොළ අහිමි වෙලා තියෙන වෙලාවක, ඒ අයගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහිලා තියෙන වෙලාවක තව බදු වැඩි කිරීමක් යෝජනා කරන්න වෙනවා. මම කියන්නේ ලෝකේ කතා කරගත යුතු නැද්ද මීට වඩා වෙනස් මාවතක් මෙහෙම තත්වයකට මුහුණ දෙන්න? ඒ කියන්නේ බදු වැඩි කරගන්න කිය ආර්ථික අර්බුදයකට උත්තර හොයන්න ගියාට පස්සේ හරි දෙන්නම් මෙච්චරක්, හැබැයි මෙහෙම කරගෙන ඉන්න කියන එක අපිට ඒක කළ යුතුයි. අර මං කියන සමුදියේ කපන එක වගේ තමයි. සමුරුදිය කපන්න ඕන කැපිය යුතු කියන. හැබැයි මේක ඒ සඳ අවස්ථාවද? පාර අයිනේ අනාරක්ෂිතව මාර්ගනතුරු වලට හේතු වෙන පරිදි බඩේරුම් විකුණනවා නම් එයා වයින් කරගන්න වෙයි අපිට යම් වෙලාවක. හැබැයි ඒකට වෙලාව මේකද කියලා දැන් ඒකත් අපි කතා කළ බඳු ලැබතුමත් එක. පාර අයිනේ ඉන්න අහිංසක මේ පුංචි පුංචි ව්‍යාපාරිකයෝ ටික හෙට මෙට කරන එක ගැන සමහර තීන්දුව ගන්න තියෙනවා. ඒ තීන්දුව ගත හැකි වෙලාවද මේක කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය අපි වගේ දියුණු වෙමින් පවතින රටවල් පාඩුවට කන්න දෙන්න පුරුදු කරපු එකක්නේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර මිලකට විදුලි එකක් නිෂ්පාදනය කරලා අඩුවෙන් ජනතාවට දෙනවා. වැඩි මිලට පරිප්පු ගෙන්නලා අඩු මිලට ජනතාවට දෙනවා. ඕක ජනතාවත් කැමැත්තෙන් අරගන්නවා. හැබැයි දියුණු රටවල් කරේ ජනතාවට ඔවුන්ගේ ක්‍රය ශක්තිය වැඩි කරලා, වියදම් කිරීමේ හැකියාව වැඩි කරලා, ආදායම වැඩි කරලා නියම මිලට, ඒ කියන්නේ නිෂ්පාදන වියදම සහ ලාභයේ අගය ගෙවන්න පුරුදු කරපු එක. අපි කරේ පාඩුවට කන්න දීපු එක. මේකවත් අපිට අවස්ථාවක් කරගෙන ඒ තත්වයට රටගෙන යන්න අපි ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාණවත් නැහැ කියලා බොහෝ තැන්වල කියවෙනවා. අපි තාම ණය ටික අරගත්තොත් ඊළඟ මිලියන 350 හම්බ වුණොත් කාටද ගෙවන්නේ, කොහෙටද ණය දෙන්නේ කියලා අපි ප්ලෑන් කරලා තියෙනවා. හැබැයි දීර්ඝ කාලීන ආදායම් වෙන ව්‍යාපෘති ගැන මේ වගේ වෙලාවකවත් රජයක් විදියට ප්‍රමාණවත් විදියට හිතලා තියෙනවා කියලා හිතට එකඟව අපිට සතුටු වෙන්න පුළුවන්ද? ඔබ නියමතන අල්ලගත්තේ මනෝජ්. ලංකාවේ මේ සමස්ත අර්බුදයට තියෙන ප්‍රධාන හේතු තුනයි ඉතිහාසයේ ඉඳලා. 72 ගැන කතා කරන එක ගැන මම වෙන විග්‍රහයක් තියෙන මිනිහෙක්. මම ඒක රටට පැහැදිලිත් කළා මේ ළඟකදී උත්සවයකදී. 72ම අවුලට හේතු වුණු ප්‍රධාන තැන් තුන: එක, කාර්මීකකරණයකට අපි ගියේ නැහැ. 2, අපි අපනයන වෙළඳපොළ විවිධත්වයක් හදාගත්තේ නැහැ. ඒ කියන්නේ තේ රබර් තැනින් එහාට යන්න අපි ට්‍රයි කළේ නැහැ. 3, ඔබ කියපු ඊළඟ කාරණාව අතාර්කික සුබ සාධනෙ. මේක කතා කරන්නවත් බැරි තැනක මං ගිය අයවැය වෙලාවේදී මේ අතාර්කික සමාජ සුබ සාධනෙන් මේ සමාජ එළියට ගමු කියලා විනාඩි 12ක කතාවක් කළා. මම කිව්වේ අද සමෘද්ධිය දෙනවා නම්
තව අවුරුදු 10කින් අද ඔබට සමෘද්ධි ඉවර වෙනවා කියලා ඩෙඩ්ලයින් එකක් එමිනියට දෙන්න. එතකොට එමිනියා දන්නවා මං 2033 අහවල් දිනේදී මම මේකෙන් එක්සිට් වෙන්න ඕන. ඒක ඉස්සෙල්ලා මං ගොඩ යන්න ඕන කියලා. ඔව් ඒකේ මං හිතන්නේ අරමුණම තියෙන්නේ දිලිඳුකම පිටු දෙකීමේ ව්‍යාපෘතිය. අරමුණ ලියලා තියෙන එක ක්‍රියාත්මක වෙන්නේ දිලිඳුකම මේන්ටේන් කිරීමේ පවත්වාගෙන යන එක. ඒ කියන්නේ පිටු දකින්න නම් කවදාද දවසක ඔබ කිව්වාගේ සමෘද්ධිය දීලා ඉවරන දවසක් තියෙන්නේ පෙ. මේක හරියටම ගන්නවා නම් දැන් මම කියාගෙන ආයේ මම මේ කතාව කරනවා. මම පැහැදිලි කරනවා මම සමෘද්ධිය නැත්තම් දිලිඳුසාන ව්‍යාපෘති බාර ඇමතිවරයා හරි ඒකේ බලයේ තියෙන මිනිහ මම නම් මම ඩෙඩ්ලයින් එකක් දෙනවා. දේශපාලන වශයෙන් මොන අහිමි වුණත් මම එහෙම මට කෝල් එකක් ආවත් අල්ලපු ගෙදර මිනිහෙක් වැටේ ප්‍රශ්නේ මට කතා කරලා කිව්වා අපි පොලිසිය යනවා පුතේ මොකද කරන්නේ අපි පැත්තට මා මේ තරහ වෙන්න එපා. චන්දි ඊළඟ පාර නොදී ඉන්න අල්ලපු ගෙදර මිනිහාගේ එක්ක තියෙන ප්‍රශ්නෙට මං ඔයසිට කතා කරන්නේ නැහැ. ඊළඟ චන්දෙදී මාමා මට චන්දෙ නොදුන්නා. ඒ වගේම අවංකව මම කතා කරේ මේ රටේ අතාර්කික සමාජ සුබසාධන ව්‍යාපෘති අවසන් විය යුතුමයි. මේක පැහැදිලි කරලා කරලා මං ඉතාලම දීර්ඝ ලෙස මේ පැහැදිලි කරම මගේ පන්ති එකට හිටපු යාළුවෙක් මට ඡන්දෙදි මැරිලා බහැලා වැඩ කළා. ඌගේ නම කල්හාර. මට කතා කරලා ගෝ මචං මොකද්ද බං අර කලේ. දැන් අපිට ඉන්න වෙන්නේ ගමේ සමුද්‍රිය දෙන්න එපා කියලා ඔබ කිව්වයි කියලා පාර්ලිමේන්තුවේ කියලා. මෙන්න මේ ප්‍රශ්නේ අපි තේරුම් ගන්න විදිය. මේ රටේ මේ ප්‍රශ්නේ හරියට දැක්කා එක මිනිහකේ ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන 53 මුදල් ලැබితి විදියට ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවේ මේක තමයි කළේ. අන්තිමට මොකද වුනේ? කැබිනට් එක තියන්න තැනක් නැති වෙන තරම් පාරේ අරගලයක්. 53 හර්තාලය මිනිස්සු 11ක් මැරෙනවා. ඊට අවුරුදු 100කට විතර පෙර සිංහල මුස්ලිම් කෝලහල වලින් පස්සේ ලංකාවේ වැඩිම සිවිල් මිනිස්සු ගාණක් මැරිච්ච අරගලේ ඩල්ලි සේනානායක ගෙදර යනවා ගමතිකම දාලා සමාජ සුබසාධනයේ තාර්කිකකරණය කරන්න ගිහලා උනේ වැඩි. ජේ.ආර්. ජයවර්ධනට මුදල් ලැබితికම නැති වෙලා අවසානයේ කුෂිකර්ම ලැබితికමට පල්ලම් බහින්න සිද්ධ වෙනවා. හැබැයි ජේ.ආර්.ට පෞරුෂයක් තිබ්බා. 77 නැවත ඇවිල්ලා ඒකම කරන්න. ජේ.ආර්.ගේ දේශපාලනයේ බොහෝ තැන් එක්ක මම එකඟ නැති මිනිහෙක්. හැබැයි සමාජ සුබසාධනයේ සම්බන්ධව හිතපු විදිහට මම එකගයි. මෙන්න මේ අතාර්කික සමාජ සුබසාධනයේ නිර්වුල් කළ යුතුමයි. කොහොමද මේකෙන් ගලවන්නේ? යම් දියමනාවක් දෙනවා නම් ඒ දියමනාව විතරක් නෙමේ රජයේ විසින් දෙන අනෙකුත් 5000 දෙනකොට පළවෙනි සුදුසුකම දැනට සමුරුදිය ලබනවාද? ඉතින් මිනිහෙක් අයින් වෙයිද මේකෙන්? මරණයේදී මරණයකද ප්‍රතිලාභය ගන්න නම් සමෘද්ධි ප්‍රතිලාභියෙක් විය යුතුයි. ගෙදර බබා ඉපදුනහම ප්‍රතිලාභියෙක් වෙන්න සමෘද්ධිය තිබිය යුතුයි වගේ තව ප්‍රතිලාභ ටිකක් මේකම ඇවිල්ලා ලැබුවහම එයා එක්සිට් වෙයිද අතනේ? මේ එතකොට ගෙදර ත්‍රිවිල් එකක් අරගෙන පාරේ දුවන්න ඕන පුළුවන් මිනිහා ත්‍රිවිල් එක ගන්නෙ නෑ සමෘද්ධිය කැපෙනවට. සමෘද්ධියෙන් ලැබෙන මුදලට වඩා සමෘද්ධි හිමිකම විසින් ලැබෙන ඊට අමතර ප්‍රතිලාභ ගණනාවකුත් අපි ඉල්ලනවා මේක ඇතුළේ ගිහිල්ලා. මේ ප්‍රශ්නයට අපි උත්තරයක් හොයන්න ඕන මනෝජ්. එක තමයි මේ විවිධ ආබාධිත තත්වයන් තියෙන සියලු දෙනා ආණ්ඩුව නිකම් බලා ගන්න ඕන තර්කයක් නැහැ. ගෙවල් වල ඉන්නවා පෝසත් ගෙවල් වල දුප්පත් දෙමව්පිය වැඩි හිටියු විදිහට. අද සමෘද්ධිය දෙනකොට පුතා ලොකු රස්සාවක් කරනවා. අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා අවුලක් නැහැ කියලා හිතලා සමෘද්ධිය දෙන්නේ නැහැ අම්මට තාත්තට. මේ සමහර විටක ඒ ගෙදර ඉන්න අම්මයි තාත්තයි ඊට වඩා දුප්පත් ගෙදර කම්මට තාත්තට වඩා දුප්පත්. ඒ අය කන්නේ අය ආස දේවල් නෙවෙයි. ඒ අය අඳින්නේ අය ආස විදිහට නෙවෙයි. මේ දුප්පත්කම කොහේවත් කිසිම මීටරයකට අහු වෙන්නේ නැහැ. අපි අවංකත් නැහැ. දැන් මේ තොරතුරු දෙන්න ගියාම අපි ඇත්ත නෙවෙයිනේ කියලා තියෙන්නේ. දැන් ඒ වගේම අනේ විවිධ තැන්වලදී අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් වීම ඉතාම විශාල ඉලක්කමක් තියෙනවා. අදත් අසසුම කණ්ඩායම අපි පාර්ලිමේන්තුවට කැඳවලා කතා කරලා ඉලක්කම් තියෙන්නේ ලක්ෂවලින්. ඕ ලොකු ඉලක්කමක්. මම යෝජනා කළේ දැන් බලන්නකෝ අභියාචනා ටික විමර්ශනය කරන්න මම එන්නේ නිලධාරීගෙන් ඩීජින් ඇව කොහොමද ලෑස්ති කරලා තින්නේ. අපි කියමු දැන් මදුරාවල පානදුර ඒජී නෝනා යනවා මදුරාවල අභියාචනා ටික විමර්ශනය කරන්න. මදුරාවල ඒජී නෝනා යනවා පානදුරේ. ඊට පස්සේ දැන් මම කියන්නේ අභියාචන ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මට මගේ දුක කියන්න ඒ සභාවේ ඉඩක් පුටුවක් හදලා නැහැ. මම අස්සසුමේ බලධාරීන්ට කිව්වා අර දිස්ත්‍රික්ක ගමේ ඇතුලේ නිලධාරීන්ට නිවැරදි උපදෙසක් දෙන්න මේක මේ විදිහට කරන්න ඕන. මෙයාලා කියන්නේ ඔය කොළ ටික බලලා තීන්දුව එහෙම ගන්න බෑ. අස්සසුම ලැබෙනවා වගේ සනසිල්ලක් තමයි. අස්සසුම ඉල්ලන්නේ ඇයි කියලා මගේ හේතුව මගේ දුක ඇවිල්ලා කියන්න මට පුටුවක් දෙන්න ඕන ආයතනය. ඒ අවස්ථාවත් අපි
දීලා මදි මේවා ඉතාම අතාර්කික විදියට මේ තෝරා ගැනීම ටික කළේ. දැන් බලන්නකෝ මාව ටිකුවනේ 60 අපේ දිස්ත්‍රික්කයේ සමුද්දිලාභීන් 68000ක් විතර ඉන්නවා. 37000ක් විතර ඉන්නවා. 29000ක් විතර මෙහෙන් ගැලවෙනවා. හැබැයි අස්වැසුම් ප්‍රතිලාභීන් සංඛ්‍යාව තව 89000ක් වෙනවා. ඒතකොට තව විශාල පිරිසක් එනවා. අත්‍යවශ්‍ය හැලිලා ඇති. අනවශ්‍ය ඇතුළට ඇවිල්ලා ඇති. ඉතාම රොබොටික් විදියට මේ ලයිස්ට් ටික හදලා තියෙන්නේ. මට පාලෙන්ද නෝර අපේ දිස්ත්‍රික්ක ඈත කොන එක නැන්දගෙන කියලා කිව්වා මම මොකුත් නෑ පුතේ මට කියලා. මම කොහොමද ඇයි අස්වැසුම් ඇති ගිහිල්ලා බලන්න කියලා. මං ගියා මේක ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ මට ඒක බලන්න තේරෙන්නේ නෑ පුතේ. මං ඒජීන ඕනට කතා කරලා ඇව්වා මේ ඇයි මේක සිංහලෙන් දාන්න බැරිද මට මේක නැන්ද කෙනෙක් කිව්වා ඇත්තනේ ඒක විශාල පිරිසකට ප්‍රශ්නයි ඉංග්‍රීසියෙන් නම කියව ගන්න මේ අත ගම්වල. ප්‍රාදේශීය ලේකම්තුමිය මට කිව්වා ඇත්තයි ප්‍රශ්නේ හරි මේක මොනතරම් රොබොටික්ද කියනවනම් ඉංග්‍රීසි සිංහලයට පරිවර්තනය කරන්න බෑ. අපේ ගම්වල ඉන්න ගාර්ලිස් නෝන වගේ තියෙන නම් නෝනක් තියෙනවා ගාර්ලිස් ආතලක් තියෙනවා. ගාර්ලිස් නෝන කියන ගාර්ලිස් නෝනව ඉංග්‍රීසියෙන් ගාපේ සිංහලයට දැම්ම සුදුලුණු කියලාලු වෙන්නේ. ඒ තරම් මේ බලන්න මේ 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 අනිත් තත්ත්වයන් කොහොම අවබෝධ කරගෙන ඇද්ද කියලා කියන්නේ ඒ ඒ කිසිඳ තොරතුරක් විද්‍යාත්මකව එකතු කිරීම සම්බන්ධව ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා මදි. මම කියන්නේ මට මේ තීන්දුව ගන්න දුන්නා නම් දැනට සමෘද්ධි ප්‍රතිලාභීත්වය ලබන අයව වෙන මධ්‍යිනේ කරන්න ඕන. තියාගන්න ඕනේ තියාගෙන අයින් කරන්න ඕනේ එතන අයින් කළා. දැනට සමෘද්ධිය නොලබන සමාජ තීරුව වෙන මධ්‍යිනේ කරන්න ඕන. මම මේක යෝජනා කළා දිගින් දිගටම විජේරත්න මහත්තයා ඉන්න වෙලාවේ. එතුමත් මතයක් තව කෙනෙක්ගේ අදහසක් ගන්න බවක් පෙවුන්නේ අන්තිමට. එතුම ගියා නේ. එතුම යන්නම ගියා. දැන් ඉන්න නිරධාරිය මට හිතනවා යම් ආකාරයක සවන් දීමක ඉන්නවා කියලා. බලමු මේක නිරවුල් කරගන්න උගත ආණ්ඩුව ප්‍රතිලාභයකුත් දෙනවා. හැබැයි ඒ ප්‍රතිලාභීත්වය සතුටක් විදියට ගමේ අපිට පේන්නේ නැහැ. දැන් හැබැයි මේ ඇතුලේ මොනවද කැපවීම? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ගියොත් මං හිතන්නේ පොදුජන පෙරමුණ ආරම්භයේ ඉඳලා හිටපු ප්‍රමුඛ පෙළ සමාජිකයෙක් සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා. දැන් මේ තත්ත්වයන්ට මුහුණ දීලා දැන් සමහර විට ඔබේ කණ්ඩායමට ලැබුණු ජනවර්ම තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉදිරියට ක්‍රියාත්මක කරන්න කියලා දුන්නේ. හැබැයි අපි දැක්කා ඔබේ කණ්ඩායමට නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා වගේ කණ්ඩායම් ගිහිල්ලා මේ වගේ වෙලාවක කත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ හිටපු අයට ඇමති තනතුරු දෙන්න කියලා. ඒ වගේ වරප්‍රසාදනේ ආණ්ඩුව ඇතුළෙනුත් ඉල්ලන්නේ පොදු ජන පෙරමුණේ කණ්ඩායමත්. ඕක තමයි මේ සමාජයේ තියෙන ඊළඟ කරුමේ. නිවුස් නෙවෙයි, ඇත්ත නෙවෙයි සමාජයේ ප්‍රචාර වෙන්නේ. පෝස්ට් ට්‍රුත්, ඔකට කියන්නේ පශ්චාත් සත්‍ය, ඇත්ත වගේ පේන බොරුවක්. බැසිල් රාජපක්ෂ හිටපු ඇමති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවේ කතා කරේ ප්‍රධාන මාතෘකාව තුනයි. කතාවට ඊයේ පෙර දෙක නෙමෙයි. නෑ, හරි. අපි ආණ්ඩුවත් එක්ක කරපු යම් යම් සාකච්ඡාවල එක්තරා, මොකද දේශපාලන ව්‍යාපාරයක් කියන්නේ මම දේශපාලන ව්‍යාපාරයේ නායකයා නම් මගේ කණ්ඩායම අතර තියෙන යම් යම් කාරණාවලට විසඳුමක් ලබා දෙන්න පෙනීදීමක් කරන්න වෙනවනේ. මං කියන්නේ ඩිස්ත්‍රික් නායකයෝ, මං හිතන්නේ ඔය දෙක අපි ඒ සංවාද දෙකම වැදගත්. ඔය ඊයේ පෙරේද ජනාධිපතිතුමා ඇමරිකාවේ යන්න කලින් කරපු සංවාදය ගැනත් අපි කතා කරමු. මං කියන්නේ ඊට කලින් හම්බෙච්ච අවස්ථාව. ඊට කලින් අපි ඒ ඉල්ලීම කරලා තිබුණා. ඒක හංගන දෙයක් නෑ. ඒ ඉල්ලීම කළ බව අපි ප්‍රසිද්ධියේ ජනමාධ්‍යයටත් ප්‍රකාශයක් විදිහට දුන්නා. ඒක මේ මහ කුඩු විකුණනවා වගේ මාර අවුල් එකක් නෙවෙයිනේ නේද? අපි කිව්වේ දිස්ත්‍රික් නායකයෝ විදිහට වැඩි මනාප මහජන කැමැත්තෙන් ආපු දීර්ඝ කාලයක් කැමැතිකම් කරපු අය පසුපෙලේ මන්ත්‍රීවරු වගේ ඉන්න එකේ දේශපාලනිකව එය අවුලක් තියෙනවා. ඒකට යම් උත්තරයකට ගන්න පුළුවන්ද කියලා. ඉතින් හැබැයි ආණ්ඩුවක් විදිහට අප සරල භාෂාවෙන් කිව්වොත් ඇනගෙන ඉන්න වෙලාවක ටිකක් වැඩේ ගොඩ දාගෙන යන්න හදනකොට ගිහිල්ලා ඉතින් පොඩි කාලයක් පස්සේ හිටියම් මොකෝ වෙන්නේ? කමක් නැහැ කියලාත් කියන්න පුළුවන්. හැබැයි මම ඕක මෙන්න මෙතනින් අල්ල ගන්නවට කැමති නැහැ. දැන් මෙන්න මේ තව තුන්දෙනෙක් කැබිනට් එකට ආපුවම මේ රටේ ආර්ථික මියුරයි වගේ එකක් පළත් සභාවන් ආවේ ශ්‍රී ලංකාවේ. එක කැමැතිවරු හතරයි, හතරවරක් නැමේ 36යි. කෝ වාහන ටික, කෝ ඇමතිවරු 36 දෙනයි පඩිය. ඔබට බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරු 4 දෙනා නැති නිසා ඒ ඉතිරිය බස්නාහිර මාර සංවර්ධනක විතර පේනවද කොහරි? ඇමතිවරු 4 දෙනා ඉද්දි මෙච්චර තෙල් ගියා, මෙච්චර ස්ටාෆ් එකක් ගියා, මෙච්චර පඩි ගෙව්වා. දැන් කෝ ඒක, දැන් අපි තුමු බස්නාහිර පළාතේ සෞඛ්‍ය ඇමති නැහැ. සෞඛ්‍ය ඇමතිගේ වාහන එක හරි දෙක හරි දුවන්නේ නැහැ නේ දැන්? එහෙනම් සෞඛ්‍ය ඇමතිගේ කාර්ය මණ්ඩලයේ වාහන දුවන්නේ නැහැ නේ? සෞඛ්‍ය ඇමතිගේ ටෙලිෆෝන් බිල, ලයිට් බිල, කාර්යාල වීදම් ඔක්කොම නැහැ නේ?
ඒක බස්නාහිර පළාතේ සෞඛ්‍ය ඒ ඉතිරිය මෙන්න මේ ඉස්පිරිතාලේ අහවල් දිනුන විදිහට අපිට පේනවද මේ 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 ඔබත් එක්ක එකඟ වෙලා බිල අයින් කරමු වාහන ඔව් ඉතුරු නැහැ කියලා කියමු හැබැයි තී තීරණනේ මේ වෙනකොට රට මේ තැනට ගෙනල්ලා තියෙන්නේ මට පැහැදිලි නැහැ ඒ කියන්නේ හිටපු අය ගත්ත තීරණනේ රට බංකොලොත් කියලා කියන්නේ හේතුවනේ හැබැයි තී අයම තමයි ආයෙ ගිල්ල තනතුරු ඉල්ලන්නේ අපි ඔබත් එක්ක එකඟ වෙමු ඒ වාහන ටිකක් දුවනෝ ඒ පෙට්‍රල් වලට ගෙවෙදමත් යනෝ ඒ පඩිත් යනෝ සල්ලිනේ ඉවරයි කියමු යනවා කියමු හැබැයි මේ තීරණනේ මේ තත්ත්වයට පත් කරන්නේ ලංකාවේ බංකොලොත් වීම ප්‍රධාන හේතුව දීර්ඝ කාලීනයි ඒක තමයි ඔබ මම දෙන්න එකඟ වෙලා කතා කරාර මුල් හේතුව අපි 53 උදාහරණයක් එම අරගෙන කතා කළේ අපි ආවි දීර්ඝ කාලයක් තිස්සේ එදා වේල යැපෙන මට්ටමක ආර්ථිකයක් එක්ක ඒ ආර්ථිකය අපිට අවුල් වල පැටලෙන්න හේතු ගණනාවක් තිබ්බා මේ නිදහස් ශ්‍රී ලංකාව රෝසමල් යහනාවක් නෙවෙයි කියලා මම තර්ක කරන්නේ නිදහස් ශ්‍රී ලංකාව 48 නිදහස 53 හර්තාලය අවුරුදු 8යි 71 කැරල්ල අවුරුදු 23යි 3400 මැරෙනවා 4500ක් ඉරේ යනවා 80 ජූලි වර්ජනය 43000ක් ගෙදර යනවා 56ක් කෙල්ලිලා මැරෙනවා පිරිසක් පිස්සු හැදෙනවා 83 කළු ජූලිය ආයි 4500ක් මැරෙනවා ඔය අද කියන ඩයස්පෝරාව කියන එක හැදෙන්නේ මෙතනදී මේ සමාජයේ මුළු සිවිල් සමාජයම ගිනි ගන්නවා ආණ්ඩුවේ මැරෙව අපේ ගම්වල වත්තේ හිටපු අහිංසක දෙමළ මිනිස්සුන්ට ගහුවා මට අවුරුදු 2යි මට මතකයි පුංචි කාලේ අපේ ගේ ඉස්සරහින් අපේ නාගහකන්දේ ලයිම කියලා තියෙන පාවිච්චි කරපු වචනේ මයික් කියන්නේ එතෙන්ද ගහන්න ගියේ මට ඡායා වගේ මට මතකයි අපේ ගේවල ඉස්සරහින් උඩට ගියා දැන් මං කිව්වේ 53 හර්තාලේ 71 කැරල්ල 80 ජූලි වර්ජනේ 83 කළු ජූලිය 88 89 ජේවීපී නැවත මේ රට ගිනි තියෙනවා 83 කළු ජූලියත් එක්ක ප්‍රබහකරන් අවුරුදු 30ක් අපිට ගහනවා සුනාමිය එනවා මේ ප්‍රශ්න ගණනාවක් එක්ක මේ රට මේ 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 ගමනේ මෙමින් තියෙන්නේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මේ ලෝකේ කිසි රටකට ගුවන් හමුදාවක් විදියට නාවික හමුදාවක් විදියට පාබල මේ හමුදාව කියන වචනේ වැරදි නමුත් මම මේක තහවුරු කරන නිසා කියන්නේ ගුවන් හමුදාවක් විදියට නාවික හමුදාවක් විදියට පාබල හමුදාවක් විදියට මේ තුනෙන්ම ගහපු එක රටක් නෑ 40 ගණන් වල දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ලංකාව හැරෙන්නේ ප්‍රබහකරණේ තුනෙන්ම ඇවිල්ලා අවුරුදු 30ක් අපිට ගැහුවා ඒ තමයි මේ රටේ ඊළඟ දියුණුවට තිබුණු බාධා ගොන්න ඒ සියල්ල මැද්දේ අපි යම් වැටෙන්නේ නැතු ආවා ඊට පස්සේ ලංකාවට තිබුණ ඩොලර් එන මාර්ග පහයි සංචාර කර්මාන්තයේ විදේශගත ශ්‍රමිකයෝ අපනයන ආයෝජන ණය සහ ආධාර දැන් මේ පහට කොවිඩ් වෙලා වෙන විදිය බලන්න මේ පහෙන් මේ දොරවල් පහෙන් විතරයි ඩොලර් එන්නේ රටට සංචාර කර්මාන්තයේ 0 බිලියන 4.5යි නැත්තම් 5යි විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම ගිය අය ලංකාවට එනවා එන සමහරුන්ට එවන සල්ලි එවන්න එපා කියලා කැම්පේන් එකකුත් සමාරු කළා ලෝකයේ ආයෝජන කියලා જાතියක් කොයිත් කාලේ ලෝකෙ කිසි රටකට ක්‍රියාත්මක වුණේ නැහැ අපනයන කර්මාන්තේ අපි වර්ධනයක් සමග ඒ කාලෙත් අරගෙන ගියා ණය සහ ආධාර කියලා දෙයක්ුත් කොයිත් කාලේ තිබුණේ නැහැ මේ දොරවල් පහෙන් හතරක්ම වැහෙනවා මේ තමයි අපේ ඇදවැටීමේ ඇත්ත හේතුව මේක කවුරු හරි ගත්ත තීන්දුවක් අහවල් කැබිනට් পেපර් එක නිසා මේ රට වැටුණා කියලා වගේ හිතනවා නම් අර මේ නේද ඔය ඔබ ගන්න ඔබ උදාහරණත් එක්ක සංජීව දිරිමාන්න මන්ත්‍රීතුමා සමහර වෙලාවට තීරණ ගන්න එහෙම හරි පිළිවෙලක් තිබුණ නැද්ද එහෙම මොලයක් තිබුණ නැද්ද කියලා හිතන දැනුත් තියෙනවා දැන් අපි ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාබනික වගාවට යන්න ගිහිල්ලා වෙච්ච වැඩේ හැබැයි ඒක අපිට අත්දැක බලන්න තිබුණනේ උතුර දැන් 2009 යුද්ධ ඉවරනකම් උතුරේ මේ යූරියා දාලා වැව්වේ නැහනේ ඒක පොළව රසායනික වෙලා තිබුණ නැහනේ ආම්ලික වෙලා තිබුණ නැහනේ හැබැයි ඔය කාලය ඇතුළේනේ ගිහිල්ලා පෝර ඩම්ප් කරලා පෝර දාලා ඒබිමත් ආම්ලික කරේ ඊට පස්සේ ඒක න්‍යාය කාබනික කරන්න ගියේ ඒ කියන්නේ ඒව අපි යුද්ධෙන් පස්සේ කරගත්තුවානේ ගෝඨාභය මහත්තයා දැන් ආණ්ඩුවේ ඉන්න එතුමා අපි අරක පොඩ්ඩක් කතාරිමු දැන් අපි 얘ගෙන කතා කරන්නේ තීරණය වැරදුනා කියලා නම කියන්නේ ඔහු එක්ක මම ඊට පෙර ආපු වෙලාවකත් කිව්වා අපි ඒ කාරණාව දෙකඟ වුණේම නැහැ වාකරි කරුමේකට අපිත් එක්ක රවක් කියන්න ඕන අතර කරගන්න බැරි වුණා ගෝඨාභය රාජපක්ෂ මේ රටට ඔහු අතින් වරදක් වුණා නම් උණු එකම වරද තමයි ඕක ඒ හැරෙන්න ගහලා එලවන්න තරම් ඒ මනුස්ස මේ 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 රටට සමාජයට මේ පොළොට හානිය කරපු කෙනෙක් නෙවෙයි ඒක තමයි මගේ ස්ථාවරේ මම කියන්නේ එහෙම වැරදුණු තැන්
දීර්ග කැන අතීතය ඉඳලාම යම් යම් තීරණවල පටලැවිලි තියෙන හැබැයි මේ සමස්ත අර්බුදේ තියෙන හේතු ඒ තරම් කෙටි කාලීන නෑ කියලා මම කියන්නේ. අපි අපනයන වෙළඳපොළ විදියට කාර්මීකරණය පිළිබඳව හිතලවත් තිබුණේ නැහනේ. හැබැයි මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් පස්සේ අපි යුද්ධෙත් ඉවර කළා ආර්ථික වර්ධනය ඊළඟ අවුල හැදිච්ච තැන දෙවනි මේ මැද කාලීන අවුල හැදිච්ච එක තමයි. අපි ආසන වශයෙන් 106ක ආර්ථික වර්ධනයක් ඒ අවුරුදු 9 ඇතුළතදී අරගෙන එනවා. සමස්ත ආර්ථිකයේ GDP එක විශාල ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. මේ රටේ උද්දමනයේ තනි ලක්කමකට එනවා. ඒ වගේම ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. ආර්ථික සංවර්ධනයේ නිරෝගී නැත්නම් නිරෝගී ආර්ථිකයක් පිළිබඳ මනින හැම දර්ශකයකම අපි සැලකිය යුතු ලෙස ඉහළ ගියා. හැබැයි නැවත 2015දී මේ තත්ත්වය ඉතාම නරක තැනකට වැටෙනවා. ඒ වේගයෙන් ඉතිරි අවුරුදු 4 මෛත්‍රී ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගියා නම් අපි හැබැයි මේ ප්‍රශ්නෙට අපි වැටෙන්නේ නැහැ කියලා නම් කියන්නේ මෙච්චර අවුලක වැටෙන්නේ නැතුව අපිට යම් තැනකදී බේරෙන්න තියෙන තමයි මැද කාලීන අවුල. මම කියන්නේ දීර්ඝ කාලීන වේදා සිට ආ ප්‍රශ්න 2015 ආණ්ඩුවත් එක්ක ආර්ථිකයේ සිද්ධ වෙන ඇදවැටීම් සහ කොවිඩ් මේක තමයි මම මේ ප්‍රශ්නෙට දකින හේතු තුන විදියට මම දකින්නේ. මේ සියල්ල ඇතුලේ තව චෝදනාවක් හදනවනේ අපි කළා මේ නන් ට්‍රේඩබල් වෙල වාණිජමය නොවන ව්‍යාපෘති විසින් මේ අවුල හැදුවා කියලා අහවල් ව්‍යාපෘතින් අවුල් කියලා. මෙහෙමයි මහින්ද ජනාධිපතිතුමා මනෝජ් යුද්ධෙන් පස්සේ බාරගන්නේ දීර්ඝ කාලයක් සංවර්ධනය වෙනුවෙන් සැලකිය යුතු දෙයක් නොකළ රටකට ඒ මූලික යටිතල පහසුකම වෙනුවෙන් ඒ ආයෝජනය කළේ. හම්බන්තොට වරායකුත් හැදුවා නම් අපි දීර්ඝ කාලයක් පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම කතා කළා මෙන්න මෙතනින් නැව්හාර 500ක් යනවා මෙතන වරායක් හදුවා නම් අපි හැමෝම ගොඩ කියලා. මට මතකයි මම ලයිව් එක කළේ මේ වරාය විරුත කරනකොට. මම ඇත්තටම එදායි කිව්වේ මේක හදුවර පස්සේ අපි ගොඩ කියලා හිතලා තමයි හැම වචනයක්ම කිව්වේ. මේ හදපු වරායෙන් කියන්නේ අපි මොකද භූවිද්‍යාත්මක පිහිටීමත් හරිම තැන වරායකුත් හදුවා. හැබැයි අපිට ඒක මාකට් කරගන්න බෑ. ඔව් ඒකනේ තියෙන ප්‍රශ්නේ නේ. ඒ කියන්නේ අපි හොඳටම බස් යන පාරේ බස් නවත්තනම තැනම කඩේ දාගත්තට වැඩක් නැහැ. කඩේ ළඟ නවත්තන්න පුළුවන් ක්‍රමයක් හදලා නැත්තම් ඒකට අපිට ආයෝජනය කරන්න බැරි නම් අපිට පෙනිපෙනී නැව් යනවා ඒ මොදු මාර්ගෙන්. වරායකුත් තියෙනවා, ඒ වරාය හදලා තියෙන සර්විස් දෙන්න. හැබැයි අපිට PR එක නැහැ නැව් මේ පැත්තට හරව ගන්න. ඒක තමයි ඕකම පෞද්ගලික අංශය කළා නම් වැඩේ ගොඩ දාගන්න. ඒ කියන්නේ ලංකාවේ බලන්නකො එකම ව්‍යාපාරයේ ආණ්ඩුවයි දැන් මේ අපේ ජනමාධ්‍ය කෙනෙක් ඉන්ඩස්ට්‍රි එක ගන්නකො යම් යම් කාලවල නේද. ආණ්ඩුව ඒ බිස්නස් එක කරනකොට පාඩුයි. ඒ කියන්නේ අපිට එකම පාරේ ළඟම බස් එක දුවනවා පාඩුවට, ඒ පාරේම ඒ වෙලාවටම ඒ විදිහටම බස් එකක් දුවනවා ප්‍රයිවට් එකක් ලාබට. මේක ආණ්ඩුව ව්‍යාපාර කිරීම පිළිබඳ ඒ කියන්නේ මේ තියෙන භූදේශපාලනික තත්ත්වයන්, ඒ කියන්නේ හම්බන්තොට වරාය දිනු නොවීම වෙනුවෙන් ආයෝජනය කරන රටවල් ඇති, ඒ වෙනුවෙනුත් කීයක් හරි ගන්න මිනිස්සුත් ඇති. එහෙම ලෝකෙක අපි මේ ජීවත් වෙන්නේ. ඔව් ඒ කියන්නේ සිංගප්පූරුව වරායට යන්න නැතුව මෙහෙටේ කියලා කියද්දි සිංගප්පූරුව බිඳ වැටෙනදී ලවුන් බලන් ඉන්නේ නෑනේ. ඔවුන්ටත් මොකක් හරි ස්ට්‍රැටජි එකක් තියෙනවනේ, උපාය මාර්ගයක් තියෙනවනේ. අනුන්ගේ ප්‍රශ්න නිසාත් අපි මාර හිරවීමක ඉන්නවනේ. කියන්නේ ලෝකේ තියෙන මේ බල ගැටුම් වල අපි එක්තරා හිරකාරයක් වෙලා ඉන්නවා. ඉන්දියාව චීනය අතර තියෙන ප්‍රශ්න වල අපි හිර වෙලා ඉන්නවා. දැන් මේ වෙලාවෙත් නැවක ප්‍රශ්නක හිර වෙලා ඉන්නවනේ. ඔව් ඒක තමයි. දැන් මගේ නැව කිව්වමත් කිව්ව අර ඩිජිටල් කරන්නේ තව එකක් තමයි මනෝජ් මේ. තව මාර එකක් හදාගෙන ඉන්නවා. ආපු මේවා මැෂින් වලට දාන්නපා දැම්මොත් එයි අපේ ජාතික ආරක්ෂාව ඉවරයි. ඩේටා ටික ඉන්දියාව ගනි, ඩේටා ටික චීනු ගනි, CIA එකෙන් ගනි, FBI එකෙන් උස්සගෙන යයි. මම කියන්නේ අර යුවන් යන් 5 ඇවිල්ලා මේක ස්කෑන් කරගෙන යන්න පුළුවන් රටවටේ කවටයක් ගෙව්වම මේක අයි හොරෙන් ගනි යන දෙයක් නෑ. කර්ණාටක වල තියෙන ඉන්දියාවේ මේ කියන්නේ සූවස්සලෙන් මෙහා තියෙන බලගතුම නාවික බලකඳවුර තියෙන කර්ණාටක වල කවර් කියලා. කවර් වල තියෙන ඒ තාක්ෂණික බලයේ ස්විච් ඔන් කළොත් මේක තොරතුරු ඕන එකක් ගන්න පුළුවන්. මම කියන්නේ එහෙම ලෝකෙක අපි මේ ඉන්නේ. අර ඩිජිටල් කරන්නේ මගාරින ඊළඟ තැන මෙතන. නෑ නෑ මේ තොරතුරු දාන්න එපා. මට මතකයි අපි මම කාර්යාලයේ ඉන්න කාලේ මේ ලයිබ්‍රරිය ඩිජිටල් කරන්නේ මොකද බෑ ජෝති බාලගේ සින්දු තියෙන මෙහෙ විතරයි ඕක එදියට ගියොත් අවුල් වගේ තැනකින් ඩිජිටල් කරන්නේ නතර කරන්න හදන වගේ එකක්. ඊළඟ එක තමයි ඔන්න ඔය වගේ බොරු අමුතු දියකොරහ කිඹුල්ලු පෙන්නලා මේ තාක්ෂණික ප්ලැට්ෆෝම් එක හදන එක නතර කරන
ප්‍රශ්නකුත් තියෙන හැබැයි ලෝකේ අපි ගැන තොරතුරක් හොයාගෙන සහරාන්ගේ බෝම්බ ගැන මේ රොයිකෙන් කිව්වේ මේ 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 කොහරි ඩේටා අරගෙනද නැන්නේ නේද ඒ ලෝකේ අපි ගැන හොයාගන්න ඕන ටික හොයාගෙන ඉවරයි මම කියන්නේ මං හිතන්නේ ඒ නිසා මේ වගේ අදහස් එක්ක මේ තාක්ෂණික වේදිකාව හදන එක මගහැරීම පිළිබඳව ප්‍රශ්නෙත් අපි තේරුම් ගන්න ඕන හොඳයි අපි unlimited සංවාදයේ ඉන්නේ අපි දැන් තවදුරටත් අපි කතා කරවතින් මේ පිළිබඳව දැන් ඔය බල භූදේශපාලන ප්‍රශ්නය දැන් ජනාධිපතිතුමා චීන ගිහිල්ලා ආවට පස්සේ නොවැම්බර් 25න් පස්සේ එන්න ගියපු චීන නැව ලංකාවට එන්න පිටත් වෙලාය කියලා වාර්තා වෙනවා එතකොට මෙතනත් ආයේ අර්බුදයක්ද නිර්මාණය වෙන්නේ මම හිතන්නේ ඉන්දියාව ඒ පිළිබඳව නොසතුටුයි ඇමරිකාව ඒ පිළිබඳව සතුටුනේ මං කියන්නේ ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන සම්බන්ධය ඉතාම ප්‍රසස්ස යුග දෙකක් මම හදාරලා තියෙන එකක් මැතිනි ඉන්දිරා ගාන්ධි ආණ්ඩු කරන කාලේ මේ දෙරටේ සම්බන්ධය අනික මහින්ද රාජපක්ෂ යුගය ඉතාම අමාරු වෙලාවක් එතුමා මැනේජ් කරගත්තා පාකිස්තාන ඉන්දියාව අතර ප්‍රශ්න තියෙන අවස්ථාවලදී පවා ඉතාම ප්‍රසස්ස මැදිහත් වීමක් එතුමා කළා මොකද පාකිස්තානට ඔය පොදු රාජමල්ල සමාජිකත්වය ගැන තර්ජනයක් ආපුවාම අපි ඒ වෙනුවෙන් පෙනීදී අවසානයේ කමලේ ශර්මව මහලේකම් කරන්න අපි නම යෝජනා කළා. ඉතාම අමාරුම වෙලාවක එල්ටිටි යුද්ධයේ දරුණුම වෙලාවේ ඉන්දියාවේ මහා ඡන්දය ආවා. ඒ වගේ කඩින් පැනලා අපි මේක මැනේජ් කරගත්තා. මං කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මම විශ්වාස කරනවා ඒ රාජතාන්ත්‍රික භාවයේ තියෙනවා කියලා. ඔහුට එවැනි දේශපාලන කරුණු පිළිබඳ ප්‍රසස් අවබෝධයක් තියෙන කෙනෙක් ඒක මැනේජ් කරගන්න ඔහුට පුළුවන් කියන තැන මං ඉන්නේ. දැන් ඒක ඒ තරම් කියන්නේ ඇත්තටම ලංකා මේ තියෙන මේ භූදේශපාලනික தත්ත්වයේ අවුල්ුනේ මං ජේ.ආර්. ජයවර්ධනට එකඟ තැනක් වනේ මෙන්න මං විරුද්ධ බරපතල තැන ජේ.ආර්. ජයවර්ධන මේ අවුල හැදුවේ. ඉන්දියාව මනෝජ් මේ ඉන්දු සාගර කලාපයේ මේ අයුආර් එකේ අයිතිකාරය වෙන්න ට්‍රයි කළේ නෑ කවදාවත් අතීතයේදී. සුද්ධ මේක ඉද්දී සුද්ධ මේ හැමතැනම ඔය නිකෝබාර් කියන්නේ ඔය තියෙන අන්දමන් දූපත් මාලදිවීන් දූපත් වල මේ කලාපෙම නාවික ගුවන් බලකඳුර හඳලා මේ කලාපය අල්ලගෙන හිටියා. සුද්ධ මේකෙන් ගියාට පස්සේ ඉන්දියාවට ස්වභාවික අයිතියක් තිබුණ ඉන්දු සාගර කලාපයේ අයිතිකාරය වෙන ඉන්දියාව ඒකට මැදිහත් වුණේ නැහැ. ඉන්දියාව විසින් යෝජනාවක් UN එකට ගෙනාව ඉන්දු සාගර සාමකලාප යෝජනාවක් කියලා ඉන්දිරා ගාන්ධි. ඕන් විශ්වාස කළා මේක තනි අයිතිකාරයෙක් තනි චණ්ඩියෙක් ඉන්න ඕනේ නැහැ කියලා. ඒ කාලේ සීතල යුද්ධ වෙලාවේ රුසියාව ඉන්දු සාගර කලාපයේ බලය සම්බන්ධ යම් යම් මැදිහත් වීම් කරද්දිත් ඉන්දියාව නිහඬව හිටියා. ඒත් ඒක ගැටුමකට ගියේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන ගත්ත වැරදි තීන්දුවක් විසින් තමයි ඉන්දියාව තීන්දුව කළේ. මෙහෙම හිටියොත් හරියන්නේ නැහැ. අපි මේ බලය අතර ගන්න ඕනේ කියලා ඒ වැරදි තීන්දුව එකක් මේ ඉරණමඩු මේ අර සම්ප්‍රේක්ෂණ පද්ධති ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික රිපයර් කරන්න දෙනවා සිංගප්පූරුවේ තියෙන ඇමරිකන් කම්පැනි එකට. ඒ වගේම ඊශ්‍රායල් එක්ක හදාගත්ත යම් යම් අමුතු සම්බන්ධකම් පිළිබඳ ප්‍රශ්නයක් මෙයා ඉන්දියාව දකින වෙලාවේ අපි තවදුරටත් නිහඬ හිටියොත් ඇමරිකන් බලය ඉන්දු සාගර කලාපයට ආවලා විසින් කැඳවන් ඉඩ තියෙනවා. ඒ නිසා මේ බලය අත. එතෙන්දි තමයි ඉන්දියාව මේ ඉතිහාසයේ ඉන්දු සාගර කලාපයේ රාජතාන්ත්‍රික නැත්නම් මේ භූදේශපාලන ඉතිහාසය ගැන හැදෑරීමක් ඇතුව මම මේක කියන්නේ. ඒක තමයි ඇත්තම සිද්ධිය. හැබැයි ඒක තාම නරක තැනකට ගිහලා ඉන්දියාව මේ පරිප්පු දැම්ම විතර නෙවෙයි ඉන්දියාව මේ රට ආක්‍රමණය කළා. ගුවන් සීමාව ආක්‍රමණය කළා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම දක්වාම මේ රට ඉන්දියාව විසින් ආක්‍රමණය කරන තැනට දුරදිග ගිහිලා අවුල් තිබුණු රටක්. ඒ තත්ත්වයන් නිරවුල් කරගෙන තියෙන්නේ. තව ඊට වඩා නරක ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩ දැන් අඩුයි කියන තැන මම ඉන්නේ. කියන්නේ කොංග්‍රස් ආණ්ඩුව තියෙන වෙලාවේ මන්මෝහන් සිං අගමැතිතුමාගේ ආණ්ඩුව කාලේ යම් යම් ප්‍රශ්නවලට එතුමා චෝගම් එකට ආවේවත් නැන්නේ මතකනේ. චෝගම් සමුළුව 2013 තමිල්නාඩුවේ ලොකුම තමිල්නාඩුවේ කරුණානිධිලා ජයලලිතලා මහපාරේ උපවාස කරන්න ජීවිත පරිත්‍යාග කරන්න ලැස්සුණා යුද්ධේ නතර කිරීම. ඒ වෙලාවේ ඔය බෙසල් රාජපක්ෂ අමතුමා තමයි විශේෂ නියෝජිතය විදිහට කටයුතු කළේ. එතුමා ගිහිල්ලා ඒ වෙලාවේ හිටපු ජනාධිපති කවුද ප්‍රණාම් මුඛර්ජී ලොකු මැදිහත් වීමක් කළා ඉන්දියාව වෙනුවෙන්. ඒ වගේ සංකීර්ණ අවස්ථා අපි කළමනාකරණය කරගත්තා. චීනයයි ඉන්දියාවේ අතර තියෙනවා ඓතිහාසික
අරවුලක්. ඒකේ සංහිඳියාවකට අතීතයේ මැදිහත් වීම කරලා තියෙනෙත් ලංකාව මැතිනි ලොකු කාර්යභාරයක් වෙනුවෙන් කරලා තියෙනවා. ওই උණුසුම පහව යන්නේ නැහැ. නමුත් ඕක මේ අපේ පිටින් යන ලොකු අවුලක් වෙන. ඔහොම තමයි රටවල් ওই තායිවානේ චීනය අතර ඔහොම ප්‍රශ්න තියෙනවා. දැන් බලනවා ස්ලෝවැකියාවේ ඡන්දෙට වෙච්ච වැඩේ ඇමරිකන් බල්ල කඳුරු සුණු විසුණු වෙලා පූටින් හිතවාදියෙක් දිනුවා. සමහර හිතුව නැහැ මිනිහට ආණ්ඩු හදාගන්න බැරි වෙයි කියලා. පළවෙනියා දිනුවා, දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා. ඒ තුන්දෙනාත් උදව් කරන්නේ මේ බලයටපත් වෙන ආණ්ඩුවට. යුක්‍රේන් යුද්ධයේ එතන තමයි එක්තරා කඳවුරක් මොකද ප්‍රූවුනේ. ඒක පැත්තකින් පෘතුගාලය පෘතුගාලය සරි මේ පෝලන්තය යුක්‍රේනයේ මේ මේ දේශ සීමාවේ පිහිටි ඊළඟ රට. එතන මේ ඇමරිකන් හිතවාදී දේශපාලන කඳවුර මේ ගිය සතියේ පරාජයටපත් වෙනවා. ඒවා ඉතින් උඩ යට යන සීසෝ පදින වගේ තමයි ඒවා වෙනස් වෙනවා. මං හිතන්නේ නැහැ ඉන්දු සාගර කලාපයේ මහා කියන්නේ යම් යම් කාරණාවල එකඟ නොවන තර්ක කරන යම් යම් දැඩි තීන්දු ප්‍රකාශ කරන දේවල් සිද්ධ වෙයි. එතනින් එහා මේවා ලොකු ගැටුම් වෙන එකක් නැහැ. දැන් මැතිවරණ පිළිබඳ බලාපොරොත්තු තියෙනවා. ආණ්ඩුව ඡන්ද හකුල ගන්නවා කියලා කියනවා. ඇත්තටම නාම යෝජනා බාර දුන්නු ඡන්දෙත් මං හිතන්නේ කළුතර දිස්ත්‍රික්කෙන් කළුතර බෝධියට ගිහිල්ලා පොදුජන පෙරමුණ නාම යෝජනා දීලා වැඩේ පටන් ගත්තත් ඇතුලේ ගැඹුරු අදහසේ ඡන්දේ තියෙන සූදානමක් තිබුණ නෑ කියලා තමයි සමහරු ඇඟිල්ල දික් කරේ. ඒ වගේම හැබැයි ඉතින් ඡන්දේ තිබුණෙත් නෑ. ඡන්ද නොතියන තත්වයකද මේ තියෙන්නේ? මම මේ ප්‍රශ්නය මෙහෙම දකින්නේ මනෝජ්, කියන්නේ ඇත්තටම පළාත් පාලන මැතිවරණය තියමු කියන තැන අපි හිටියේ, සහ අපි ඊට පසුව තිබුණු සාකච්ඡා ගණනාවකදී ජනාධිපතිතුමා එක්ක ගැන කතා කළා. ඒකට හේතු කීපයක්. ප්‍රමුඛ හේතුව අපේ කඳවුර මහින්ද ජනාධිපතිතුමා ප්‍රමුඛ කරගත්ත කඳවුරක්. ඔහුගේ දේශපාලනයේ හැම විටම ඡන්දේ නියමිත දිනටත් පෙර තියපු ගමනක් එතුමා වේ නිසා අපේ න්‍යාය පත්‍රයේ ඡන්ද කල්දැමීම කියන එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපේ දේශපාලන හැදෑරීම තමයි ඡන්ද කල්දැමීම කියන එක දේශපාලනික වේතරම් යහපත් නැහැ ප්‍රතිඵල. මැතිනිටවත් ඒ තත්වයෙන් බේරෙන්න බැරි වුණා ප්‍රතිඵලය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ නිසා අපි කොහොමත් ඡන්දෙ තියමු කියන තැන හිටියේ. හැබැයි මම මේ ප්‍රශ්නේ තව පැත්තකින් දකිනවා. ජනාධිපතිවරයාට මේ වෙලාවේ මැතිවරණයකට යන්න තියෙන හැකියාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතාම කලබලකාරී සමාජ දේශපාලන වටපිටාවක් ඔහු බාරගත්තේ. ඔහු බාරගත් කියන්නේ අගමැතිකම් බාර අරන් දවස් ගානක් යනකොට ඔහුගේ පෞද්ගලික ගේ ගිනිබත් කරන තැනට සමාජයේ ප්‍රශ්නයක් තිබ්බා. ජනාධිපති වුණාට පස්සේ රනිල් උබත්පලයන් කියලා පෝස්ටර් ගහපු කොළඹ තාප්ප අපි දැක්කා. ඒ සියල්ලේ ප්‍රධාන තර්කයක් බවට පත් වුණා එක අතකින් ජනවරමක් මැන්ඩේට් එකක් නෑ කියන තර්කය. ඒ කියන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්වීම පිළිබඳ ව්‍යවස්ථාවේ සඳහනක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුහූපත් වුණේ ඒ නිසා ඒ පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න විදිහක් නැහැ න්‍යායිකව තාක්ෂණිකව ගත්තොත්. නමුත් එහෙම තර්කයක් ආවා. දැන් මේ වෙලාවේ ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය දේශපාලනිකව ශක්තිමත් තැනක නෙවෙයි තිබුණේ සහ තියෙන්නේත්. යම් වෙලාවක දැන් රට නිෂ්කලංක වෙන්න හදපු ගමන්ම නැවත මැතිවරණයකට ගිහිල්ලා ඔන්න ජනවරම පිළිබඳ ප්‍රශ්නය ජනාධිපතිවරයාගේ පක්ෂයේ පැත්තෙන් ඉන්ඩිකේට් කරන්න ගත්තා නම් නෙගටිව් විදිහට, ඒක නැවත රට අරවුලකට තල්ලු වෙන්නත් යම් ඉඩක් තිබ්බා. මම මේක කියන්නේ සමාජයේ නිෂ්කලංක භාවයේ පිළිබඳව සත්භාවයෙන්. නමුත් හේතුව කුමක්වත් ඡන්දේ කඩමීම කියන කාරණාව සාධාරණ නැහැ කියන තැන තමයි අදටත් අපි ඉන්නේ. මොකද ඡන්දෙකට මේ වෙලාවේ යනවා නම් මොකද ආණ්ඩුව ඇතුලේ වඩා බලවත් කවුද කියලා වුණත් ඔන්නම් පෙන්න ගන්න අපිට පුළුවන් නේද? එහෙමත් හිතෙන්න පුළුවන් සමහර දැන් UNP එහෙම සමහර කියනවා අපි නිසා තමයි පොහොට්ටුවේ දොට්ට බැස්සේ වගේ මේ දොට්ට බැස්ස කියන්නේ ගෙයින් එළියටවත් එන්න බැරුව හිටියේ අපි තමයි යාලවත් බලාගත්තු වගේ සමහර අදහසුත් කියන්න හදනවානේ. ඔන්නම් ඒක බොරුවක්ද? මෙහෙමයි, ඒක ඇත්තක් කියලා අපි කියමු. ඇත්තක් නම් ඒ ක්‍රමය වැරදීනේ. පළවෙනි එක මතේ කුමක් වුවත් එමිනියට පාරේ බැහැර යන්න පුළුවන් සමාජයක් තියෙන්න බෑ. ඒක නිවැරදි වෙන්න බෑනේ. මං කියන්නේ ප්‍රභාකරන් ඒ වෙලාවේ තීරණය ගත්තේ සමාජයේ තත්ත්වයට ආවේ
පොහොට්ටුවේ කඳවුරේ ක්‍රියාකලාපේ නිසානේ. නෑ මම ඒක පැහැදිලි කළානේ මේ අර්බුදවල හේතුව ඊතරම් කෙටි කාලීන ෂණික තනි කැබිනට් පේපර් එකක තීන්දුව නෙවෙයි කියන්නේ. මම කියන්නේ සමහරවිට එතනට යා යුතු නෑ කියලා. සමහරවිට කියන්නේ අපිට තෙල් ටික ගන්න අපේ සංචිතයේ සල්ලි තිබුණා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ওই ප්‍රශ්නේ නේ එකක් නෑ. අපේ කියන්නේ ඕක අපි ඇත්තටම කෙලවරකට ඇවිල්ලා බැලුවොතින් රටේ සංචිතය ඒ මොහොතේ ප්‍රමාණවත් නොවීමේ ප්‍රතිඵලයක්. සංචිතය අහිමි වෙච්ච විදිය මම සංචිතයට දැන් සමහරු කිව්වනේ පෙට්‍රල් මං කියන්නේ මේවා ජනමාධ්‍යත් මේක මීට වඩා වෙන විදිහකට බලන්න ඕන කියලා මං කියන්නේ. පෙට්‍රල් ෂෙඩ් එකෙන් තෙල් ගහගෙන යන ත්‍රිවිල් එකේ සහෝදරයාට මයික් එක ඇල්ලුවම කියනවා යකෝ අපි තෙල් ගහන්නේ සල්ලි දීලා නම් තෙල් ගේන සල්ලි නැත්තේ කොහොමද කියලා. ඔබ දන්නවද ලංකාවේ සමීක්ෂණයක් කළා බලන්න ඩොලර් සංචිතය සහ ඒ ආදායම පිළිබඳව සමාජ අවබෝධයේ විශාල පිරිසකට නැහැ. අර වොයිස් කට් එක හිතන්නකෝ ඇත්තනේ සල්ලි දීලා තෙල් ගහනවා නම් තෙල් ගන්න සල්ලි නැති වෙනවක් කියලා රුපියල් දීලා ඩොලර් ගන්න බෑ කියලා නොදන්න පිරිසකුත් ඉන්නවා සමාජයේ. එතකොට ඩොලර් එන පාරවල් පහ මම ඔබට කිව්වා. එහෙම ගන්න එහෙම දන්නේ නැති කැබිනට් ඇමතිවරුත් ඉදලා දිනවා. නැවේ ඩොලර් ගේනවා කියලා බලන් හිටියේ. ඩොලර් එන්න පාරවල් පහ මම ඔබට කිව්වා. පහෙන් හතරක්ම වැහිච්ච විදිය. පහෙන් කියන්නේ තුනක් සම්පූර්ණයෙන්ම පාහේ වැහෙනවා. රෙමිටන්සස් වල යම් ප්‍රමාණයක් ලැබුණේ ඒක අර්ධ වශයෙන් වැහුනේ. පහෙන් තුනක් සීරෝ වුණා. දෙකක් එකහමාරක් වැඩ කළා. ඉතින් ඒ වගේම මේවා තේරුම් ගන්න ඕන සමාජයේ අද වෙළඳපොළට නිකුත් කරන තෙල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරන වෙලාවෙත් පෝලිං තිබ්බා. ගෙවල් වල මේ පැනික් බයින් එක පිළිබඳව ප්‍රශ්නය ගැන මේවද ඩේටා නැතුව ඇති මං කියනවා ලංකාවේ ඩේටා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ඇතුලේ ගෙවල් වල පෙට්‍රල් ෂෙඩ් දාන තැනටත් ප්‍රශ්න දුර දිග ගියා. වාහනේ තෙල් ටිකක් ගහගන්න පය ගන්න පොලිමේ හිටියාම මහජන කැරමීමක් ඇති වෙනවා කියන එක ස්වභාවිකයි. ඒක හරි. හැබැයි කිසිම ආකාරයකින් ප්‍රචණ්ඩත්වයේ සාධාරණීකරණය කරන්න නම් බෑ. ප්‍රචණ්ඩත්වයේ කියන්නේ මං කියන්නේ මේ උදාහරණයකට අපේ පරම්පරාව දේශපාලනය මං අදටත් විශ්වාස කරන්නේ මනෝජ් මම එහෙමනම් මීට වඩා හොඳ ජීවිතයක් මට තිබුණේ කියලා මං අදටත් විශ්වාස කරන්නේ. මේ මේ මේක එක්තරා දුකක්. හැබැයි මේවා වැරදි කරපු වුණොත් ඇති. එහෙනම් වැරදි කරපු එකයි නැති එකයි වෙනම තෝරගෙන මේ මේක කරගන්න වෙයි. ඒ වගේම අපේ සමාජයේ මේ තියෙන Facebook වීරත්වයකත් මට ගැටීමක් තියෙනවා. මම මේ ළඟදිත් මේ තර්කය කිව්වා. මම අපේ කළුතර DCC එක ඇඳපු වෙලාවෙත් කිව්වා. වරෙන් ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමාට ගහන්න යන්න කිව්වහම ආවට වරෙන් අපේ ගමේ කුඩු විකුණන්නේ නිමල්ට ගහන්න යන්න වරෙන් කියලා කවුරුත් දෙන්නේ නැහනේ. මේ රටේ හාමුදුරුවන්ටත් බයිනෝ. මේ රටේ මන්ත්‍රීටත් බයිනෝ, ඇමතිටත් බයිනෝ, පල්ලියේ පියතුමාටත් බයිනෝ, ග්‍රාම සේවකටත් බයිනෝ, AG-ටත් බයිනෝ, දිසාපතිටත් බයිනෝ. Facebook post තියෙනවනේ Facebook එකේ. මේ සමාජයේ මේ වෙලාව තියෙන ප්‍රමුඛ ව්‍යසනයක්. ඉස්කෝලේ පොඩි වුන් මද්‍රව්‍ය පාවිච්චි කරන තැන මේ සමාජය ගිහිල් ඉවරයි. ප්‍රමුඛ ප්‍රශ්නයක් අනවසර ගිනියවි සමද්‍රව්‍ය. මේ ප්‍රශ්න දෙක Facebook එකේ තියෙනවද? අර වීරයෝ කතා කරනවා. මම කියන්නේ මේ සමාජයේ හදන්නේ දැන් ඔක කියන්න බුල ඒක කිව්වහම ඌ මාව හෙට මරයි කියලා. ඒ කියන්නේ මට ප්‍රතිචාරයක් කියන්නේ ප්‍රහාරයක් පෙරලා එන්නේ නැති තැන් එක විතරයි අපි ගැටෙන්නේ. එහෙනම් ඒක වීරත්වයක් වෙන්න බෑ. ඒක නා වීරත්වයක් නෙමෙයි. කියන්නේ මට ගහගන්න පුළුවන් එකාට විතරක් ගිහිල්ලා ගහනවා නම් මං වීරයෙක් වෙන්න බෑනේ. මං කියන්නේ මේ සමාජයේ සමහර ප්‍රශ්න මග ඇරලා අපි කතා කරන්නේ. ඔව් ඔබ කියන වගේ හැම කොනකටම ඇඟිල්ල දික් කරන්න පුළුවන්. හැබැයි මේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ජනතාව හැමෝටම මැදිහත් වෙන්න බැරි නිසා ජනතාවගේ නියෝජනයක් යනවනේ. ඒ නියෝජනය මුලින් ආදර්ශමත් විය යුතුයි කියන කාරණේනේ අපි කියන්නේ. ඒ කියන්නේ අපි කිය ඔව් දැන් මද්‍රව්‍ය වලින් පාසල් දරුවෝ පරිස්සම් කරගන්න නෙමෙයි දැරියෝ පරිස්සම් කරගන්න කියලා සමාජයට කියන්න වෙන තත්වයකට ඇවිල්ලා තියෙනවානේ. හැබැයි මද්‍රව්‍යයයි දේශපාලනයයි පාතාලයයි එකලංගෙන් යන්නේ කියලා පොතුත් කියවිලා තියෙනවා. මේක සාහිත්‍යයක් හදලා තියෙනවා. මම මේක විවෘතව කතා කළා. මම මගේ දිස්ත්‍රික්කෙට ගියොත් කළුතර දිස්ත්‍රික්කේ කුඩු විකුණනවානේ. කළුතරෙන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා 10 දෙනෙක්. මම විශ්වාස කරන මේ 10 දෙනාගෙන් එකෙක්වත් මේකට සම්බන්ධ නැහැ කියලා. හැබැයි සාහිත්‍ය විදිහට අන්තිමට ලංකාවේ සිනමාව මේක කතා කළා, නවකතාව කතා කළා, අන්තිමට මෑතක ඔය ජාවාරම් පිළිබඳව නෝවන් නෝස් වගේ නමක් තියෙන ෆිල්ම් එකක් අව ඒක කතා කරන්නේ නැතේ. මේ සාහිත්‍ය කතා කරන තරමින් මේ ලින්ක් එක නැහැ මම කියන්නේ.
මේවත් අපි අපි බ්ලේසියට හදාගා කුඩු එකක් කරන්නේ മന്ത്രി තමයි වගේ තැනකට අපි තල්ලු කරලා දාලා තියෙන්නේ කියලා මං කියන්නේ. හැබැයි ගැඹුරෙන් බැලුවොත් ඔව් අපි ඔප්පු කරගෙන නැහැ. එහෙම තියෙන්න ඒ කියන්නේ දැන් මේවා ඒ කියන්නේ කුඩු විකුණනවා කියලා කුඩු අතට එන්න ඕනේ නැහැ නේ සංජීව മന്ത്രിතුමා. ඒ යන ලින්ක් එක ඒ පාත් එක ඒ පාර පිරිසිදු කරලා දුන්නම ඉවරයිනේ. වැඩේ යටින් යනවා එන්න ඕන එකත් එනවා. ඊට වඩා බරපතලයි මේක. පොලිස්පතිව පාර්ලිමේන්තු කමිටුවක හම්බෙච්චලා එක මං කිව්වා මම්මගේ දිස්ත්‍රික්කයේ මේ සටන කරමිනුත් ඉන්නවා. මම පොලිස්පතිතුමාට කිව්වා මේ පොලිස්පතිතුමා කළුතර පොලිසි ටිකට කියන්න මෙන්න අපි මේක කරලා බලමුද ෆයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට. 6 මාසයක් කුඩු බොණෙයුන් අල්ලන්න එපා. දැන් පොලිස් ස්ට්‍රෙන්ත් එක ශක්තිය ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවලු මේ වැටලීම් වලට. ඒ සම්පූර්ණ බලය ස්ට්‍රෙන්ත් එක ફોકસ කරන්න කුඩු විකුණන එකව අල්ලන්න. දැන් එතන මේ කුඩු අල්ලන බලන්න උසාවියට කියලා නඩුවලින් 90%ක්ම තියෙන මත්ද්‍රව්‍ය ආශ්‍රිත නඩුවලින් 90ක් 98ක් 9ක් ඇත්තේ කුඩු බොන මිනිස්සු පිළිබඳ ප්‍රශ්නයක්. සම්පූර්ණ බලය යොදවල විකුණනේ උන්ට ගල්ලන්න 6 මාසයක්. ඊට පස්සේ මේ පැත්ත බලන්න බොන් නැති එකව ඊට පස්සේ බොන් නැතුව නටනවා පිස්සු හදනවා ගෙදර අවුල් කරනවා. එතකොට මෙයා ස්වභාවිකවම වඳුන ගන්න පුළුවන්. කුඩු නැති වුනාම එයා වෙන පිස්සුවක් නටනවලුනේ නේද? මේක අමු බොරුවක් කරන්නේ මනෝජ්. මේ වැටලීම් වලින් 90%ක් කරන්නේ කන්සියුමින්ග් පාර්ට් එක මේ අතරම කොට ගන්න. බොන එක කරන්නේ පර්පස්ලි මේක කරන්නේ. මගේ ගමේ මම පොඩි කාලේ තුනක් සයිඩර් කියලා අනවසර මත් වතුර జాතියක්. අපේ ගමට පොලිසිය ඇවිල්ලා ඔන්න දැන් අපි චූටි කාලා අහන අහවල් තැනට පොලිසියෙන් පැනලා මොකද වුනේ කියලා කතා වෙනකොට අපිට එනවා මෙහෙම කියනවා කියන්නේ පෙරණක අහවලාව අරන් ගියා බොන්න ගිහිල්ලා හිටිය අහවලයි 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 එයාලට වයිස් මත කනට ගහලා ගෙදර එවුවා කියලා. බොනේඋන් දෙන්නට කනට ගහලා ඉවලා පෙරණ එක වල්ලන් ගිය නිසා තමයි අද අපේ ගමේ සයිඩර් නැත්තේ. හැබැයි මේ මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මේ පොලිසිය කරන අමු බොරුවක්. අමු බොරුවක් මේ කරන්නේ. මේ ප්‍රශ්නය සා මම කියන්නේ මනෝජ අපි ප්‍රශ්න කීපයක් අඳුනගමු ඉතාම ඉක්මනට බේරෙන්න ඕනේ වජන මාධ්‍යනොත්. රට යනකොට කාට හරි සල්ලි දෙනවා ඒ සල්ලි දීපේකා ඔබ පස්සෙන් ගිහිල්ලා ඌ අල්ල ගන්න එකයි ඒ ඒ ප්‍රශ්නත් අපි බිඳුව කරගමු. හැබැයි ඒ සියල්ලට පෙරමෙන්නේ ප්‍රධාන ප්‍රශ්න දෙක තුනකට අපි සියල්ල ෆෝකස් කරමු කියලා මම යෝජනා කරන්නේ. මේ මද්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය ඇතුලේ මේ විකුණන කිසි මිනිහෙක්ට මේ ප්‍රශ්නේ දාන්නේ නැහැ මේගොල්ලෝ. ඒකත් අල්ලගන්න මිනිහවත් දාන්නේ බේලබල් බරක් තියෙනවා මන් දන්නේ ප්‍රමාණය එක්තරා බරක්ට වඩා අඩු නම් එයාව බේල් කරන්න පුළුවන්. ඒ ප්‍රමාණයට තමයි දාන්නේ ඇතුළට දාන්න උසාවියට දාන්නේ. අරයගොල්ලන්ගෙන් සල්ලි අරගෙන මේගොල්ලන්ගේ ටික අල්ලනවා. මේගොල්ලන්ගෙන් සල්ලි අරගෙන අරගොල්ලන්ගේ ටිකක් අල්ලනවා වගේ ගේම් එකක් මෙතන යන්නේ. මේ මෙතෙන්දිත් කියන්න පුළුවන් ආණ්ඩු හදලා මිනිසුන් ඡන්දෙ දිලෙවි මේ ඔක්කොම විසඳන්නේ කියලා. හැබැයි මේ සියල්ලේ ක්‍රියාත්මක බලධාරීත්වයේ සඳහා මේ රටේ ආයතන ව්‍යුහයන් තියෙනවා. ඒ අය අපි හැමෝම එක්ක අවංක වෙච්ච දවසකට මේ ප්‍රශ්න ටිකෙන් අපිට බේරෙන්න පුළුවන් වෙයි. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් කොහොමද සංධානයේ ශක්තිමත් බවට ප්‍රශ්න ඇති වෙලයි කියලා තමයි ආරංචිය. ඒ කියන්නේ කණ්ඩායමේ ඉඳපු ස්වාධීන වුණු අය එකතු වෙලා 40ක 50ක විතර කණ්ඩායමක් ශක්තිමත් වෙන්න යාම පොට්ටුවට ප්‍රශ්නයක් කියලා. දැන් මේ දේශපාලන පෙරලියෙන් පස්සේ අලුත් පක්ෂ හැදිලා පොට්ටුව මිලින වෙනවා පොට්ටුව පරවුණා කියලා තර කරන්නේ. දැන් අපි මේ ප්‍රශ්නේ පහු කරලා ඉන්නේ මනෝෂ්. මේ දේශපාලන ආරවුලෙන් පස්සේ පක්ෂ කීයක් අලුතෙන් හැදුණාද? ජාතික ජනරජ පෙරමුණ වගේ නමකින් චම්පි කැමතුමා එකක් හැදුවා. තාම එතුමා විතරයි ඉන්නේ. සරත් වංශක මහත්තයා සජිබිනුත් එළියට ඇවිල්ලා මොකද්ද එකක් හදන්න ට්‍රයි කරනවා. තාම එතුමා විතරයි ඉන්නේ. දලස් සමතුමාලා ගිහිල්ලා නිදහස ජාතික සභාව හැදුවා. ඒ ගිය පිරිස මේක පාර්ලිමේන්තුවේ තව විශාල ගානක් 60ක් විතර එනවා කිව්වා. තාම ඒ අය විතරයි. ඒ අය එක මම අදත් කතා කළා. දැන් පාර ගඟ මැද්දේ අතර මං එලා ඉන්නේ. ලංසමතුමාලා යම් තව උත්සාහයක් දරමින් ඉන්න බවක් දැක්ක. එතෙන්ට 50ක් 60ක් ඉන්නවා කියලා කිව්වා. ඒකත් ඔය ඉන්න දෙන්න තුන් දෙනාගෙන් එහා ගිහිල්ලා ප්‍රමාණයක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඡන්දයක් කරන්න නම් දේශපාලන ව්‍යාපාරයක් ගමට ගිහිල්ලා සංවිධාන ජාලයක් ව්‍යුහයක් තියෙන පෙහෙම එකක් කරන බවකුත් අපිට පේන්නේ නැහැ.
ලසමතුමාලා නම් ওই මාතර දිස්ත්‍රික්කයේ කුරුණෑගල රැස්වීම දෙකක් ඉදර කරනවා මම දැක්කා. ඒ හැරෙන්න මේ දේශපාලන ජාලයේ මෙහෙවන බවක් අපිට පේන්නේ නැහැ ඔය කියපු තරඟකරුවන් විසින්. නමුත් අපි ලංකාවේ උතුරු පළාතේ හැරෙන්න හැම තැනකම ආසන බලමණ්ඩල ටික අවසන් කළා. මාත්මගේ අගලවත් ආසනයේ ඔබ දකින්න ඇති මේ දුෂ්කර මොහොතේත් ඒ අහිංසක මිනිසුත් එක්ක මහා පරිමාණයේ රැලියක් කළා. දැන් අපි බිම් මට්ටමේ ශාඛා සමිති ටික හදමින් යනවා. බිමේ දේශපාලනේ අපි කරමින් ඉන්න. හැබැයි ඊටාම සංකේතයක් හැබැයි අර මම කියපෝ සඳහනය ඒ කඳවුර හැදෙන්නේ ආණ්ඩුව ඇතුලේ පොහට්ටුව ඇතුලේ නොවුනට. ඒක අලුතෙන් ශාඛා සමිති පිහිටුවන්න ඕනෙ එකක් නෑ. ඔලුගෙඩි ටික බෙදා ගැනීමත් එක්තරා දේශපාලන ව්‍යාපෘතියක් තමයි. හැබැයි ඒකවත් කරගන්න බෑ. ඒකෙත් උපරිමේ වෙලා ඉවරයි. දැන් ගිය ඇනුත් ටික අපි හිතමුක මේක බෙදුනන්නේ විශාල ඇත්තටම 113 අහිමි වෙන දැන්න බෙදුනා. මම මේක ප්‍රස්තාර කරලා ගණන් හදලා පෙන්නුවා. හැබැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති උදුරේට පත් කරන වෙලාවේ මේක ප්‍රස්තාර කරලා ගණන් හදලා මම පෙන්නුවා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුරා දිනලා විනාඩි 5කින් මට කිව්වා ඔබ තමයි හරියට මම 132 අනිවාර්යෙන් ගන්නවා කියලා කිව්වේ හරිනුයි මනුෂයි කිව්වා මේ සර් සංජීව තමයි හරියටම ගාන හදලා කිව්වේ කියලා. මම මේ පාර්ලිමේන්තුව හරියට බෙදලා වෙන් කරගෙන මේක පෙන්නවා. මේ වෙලාව එක වෙලාවක අපිට 113 නැති වෙන්නම වෙන් වුණා. හැබැයි අවසානයේ මේ කණ්ඩායම් කීපේ කීයක් ආවා අපි හිතමුකෝ. දැන් ජෝන්සන් විරත් මහත්තයා, සුදර්ශනී ප්‍රාන්තපුල්ල මැතිණිය, එතකොට යම්වරක ප්‍රියංකර ජයරත්න, ජයරත්න හේරත් කුණුනෑගල, මේ අය විපක්ෂයට ගියා. දැන් ආසන්න අවස්ථා ගන්නවකදී ආණ්ඩුවේ පනත් කෙටුම්පත් ඡන්ද විමසීම එක ඡන්ද දෙනවා. ඒ කියන්නේ ගිය කණ්ඩායම එයාලගෙන් නැවත අහිමිවීමක් තමයි අපි දකින්නේ. 134 හැදුණු විදිහ හදන්නකො බලන්න. එතකොට පේනවනේ මේ අයගේ සජබේ ගීදෙනක් ඡන්ද දෙන්නද කියන්නේ. මන්නම් දීපු නම් ටිකක් දන්නවා ඒ අයගේ දේශපාලන අනන්‍යතාව වෙනුවෙන්. මම ඒක කියන්නේ වෙල්ගම ඇතුමා නම් ප්‍රසිද්ධියම කිව්ව මන් දුන්නා කියලා. එතනනොත් 7-8 දිනක් ඡන්ද දුන්නා. එතකොට අහිමිවීම පාර්ලිමේන්තුව ඇතුළෙත් ඔලුගෙඩි බෙදාගෙන ඉල්ලනොත් එයාලා තමයි මේ අසමත් වෙන්නේ. දැන් සජිත් ප්‍රේමදාස සජිබේ 54 දෙනෙක් එක්ක නැතුළට එන්නේ. දැන් අද කී දෙනාද ඉන්නේ? නෑ බෑ, ඔය හැදිච්ච 134 කීයක්? 134 මම කියන්නේ ඒක බලවත් නැහැ. ඔබ කියවන පාර්ලිමේන්තුව ඇතුළේ නෙවෙයි බෙදිල්ල. පාර්ලිමේන්තුව ඇතුළේ බෙදිල්ලත් එහෙම ඇත්ත බෙදිල්ල බෙදා ගන්න ඕනේ ගමේ මිනිස්සුන්ගේ. ගමේ ඡන්ද කළුතර දිස්ත්‍රික්කේ අපි කීයක් ගත්තද? දැන් හැබැයි ඔය ගමට යන්න ක්‍රමේනි හදාගන්නේ. අපි එලිපිටම කතා කරමු. දැන් ඔය කියන්නේ නිබල්ලන් සමැත්තුමාලා ඇතුළු කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මැතිතුමාලත් එක්ක, ඒ කියන්නේ ජනාධිපතිතුමාලත් එක්ක දේශපාලනය කරන්න යනවා කියන ගින්නනේ පත්තු වෙමින් ගි. එතකොට ඉතින් අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂ කඳවුරත් එක්ක ගමට යන්න බැරිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති විරාට තේරෙනවා තවදුරටත් දේශපාලනේ කරනවා නම් කරන්න වෙන්නේ පොහට්ටුවත් එක්ක කියලා. ඒ කියන්නේ පොහට්ටුවත් එක්ක කියන්නේ මේ ආණ්ඩුවේ එතුමාගේ ජනාධිපති දුරකාලයේ අවසන් වෙන මොහොත දක්වා. එතන ගියා මොකද කරන්න කියලා තීන්දුවක් කරන්නේ නැහැ. ඒක අපි විවෘතව කියන්න බෑ. හැබැයි ඒක එතුමා තේරුම් ගත්ත තැන මම පෙන්නන්නද තේරුම් ගත්තයි කියලා. එතුමාට තිබ්බන ජනාධිපති වෙච්ච පවුදවුද ඉඳලා උරංගේ බණ්ඩාරලව කට්ටිය දැම්මලා UNP ශාඛා සමිති ටික හදලා සිරිකොතර ගීවත් නැන්නේ තාම. එතුමා දන්නවා දේශපාලනය කරන්න නම් මේ තමයි යන්න තියෙන ගමන කියලා. කාලෙන් කාලෙට අලුත් කාරණා මතුවෙනවා. බලය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ජනතාවට ජීවත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේවා එක තැනට යාවුණු තැන ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. නොවිසඳුණු නිසා විසඳන්න පුළුවන් තැන ඒ කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ගන්න උත්සාහයන් අතරේ දේශපාලනමය මැදිහත් වීම අතරේ අපි සංජීව එදිරිමාන්න මන්ත්‍රීතුමාට අද ආරාධනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බොහොම ස්තුතියි ඔබතුමාට අපේ ආරාධනාව පිළිගත්තට. එවනම් යලිත් දිනක හමු වන බලාපොරොත්තු ඇතිව අපි සමු ගන්නවා ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Net FM Unlimited.